I'm <laughs> sorry. තස් භගබතෝවරහතෝ සබ්බ දම්මේ සු අප්පටි හතඥානචාරස් දස බල දරස් චතුවේ සාරජ්ජ්‍ය බිසාරදස්ස සබබ සප්තුොත්තමස් දම්මිසරස් දම්මරාජස් දම්මසාමිස්ස, තතාගතස්ස සබබ්ඥුනෝ සම්මා සම්බුද්දස් නමෝතස් භගවතෝ වරහතෝ සබ්බදම් මේේ සුුවප්පටි හතඥානචාරස්ස, දස බල දරස් චතුවේසාරජ්ජ්‍ය විසාරදස්ස සබබ සපතුත්තමස් ධම්මිසරස්ස දම්මරාජස් ධම්මසාමිස තතාගතස්ස සබබ්ഞුණු සම්මාසම්බුද්දස්ස. නමෝතස් භගවතෝවරහතුෝ, සබ් දම්මේසු අපපටි හතඥානචාරස් දසබලදරස් චතුවේ සාරජ්්‍ය විසාරදස්, සබ්බ සප්තුත්තමස්ස දම්මිස්සරස් ධම්මරාජස්ස දම්මසාමිස්ස, අතාගතස් සබ්බඥුනෝ සම්මාසම්බුද්දස්සාදුසාදුසාදු හැම දෙනාටමතෙරුවන් සරණයි. අද දවසේදී බලාපොරොත්තු වන්නේ තුම් ධර්මදානමය පින්කමක් ප්‍රඥානාලිකා වස්සේ සිද්ධ කරගන්ඩ. දවස මේ උතුම් ධර්මදානය පින් කම සිද්ධ කරන්නේ. රාජිගිරිය ලිපිනේ පදිංචි සාවත්ත්‍රී වීරසිංහ මහත්මියය විසින් මේ උතුම් ධර්මධාන මේ පින් අමද දවසේ සිද්ධ කරගන්ට එ දෙෙනනවා ඒ තමක් නමින් මිය ගිය සියලු ඥාතීන්ට පුණ්ඥානු ෝදනා කරන්ටත්. සහ සම්බන්ධ වන ධර්ම ශ්‍රව ශ්‍රවණා බිලාශී හැම දෙනාටම චතුරාර් සත ධර්මාබෝධය සැලසේවා කියන හැඟගේ මත් පෙර දරිකරගෙන අද දවස්සේදී මේ උතුම් ධර්මදානමේ පින්කම පින්වත් සෑම සිුරුද නායකතු වෙලා මේ හොදේදී සිද්ධ කරගන්ට බලාපොරොත්තුව වන්නේ. අද ධර්මානුශාසනාවට මං හිතුවා මාතෘකා කරගන්නට දේශනා කරන්නටශාසනය ගෙන්වෙනවා බුදුරජාණන් වහන්සගේ අනුශසනාව තුළ සීල සමාධී ප්‍රඥා කියලා ික්ෂාවක් ඒ උතුන් ත්‍රීශික්ෂාව මුල් කරගෙන අපි කොහොමද තෙරුවන පිළිසරණ කරගන්නේ කියන හැඟීම මුල් කරලා ධර්මදාාන මේ පින්කම සිද්ධ කරන්න බලාපොරොත්තුව වෙනවා. ොට එහිදී සීලයේ ආනිසංස විවරණය වෙන විදිහට සමාධයේ ආනිසංස විවරණය වෙන විදිහට ප්‍රඥාවේ ආනිසංස විවරණය වෙන විදිහට මං බලාපොරොත්තු වෙන මේ ධර්මදානය පින්කම පින්වස් සෑම් සුළුදනනාාවෙනුවෙන් සිද්ධ කරන්නට. පින්වතු නේම් දුරජාණන් වහන්සේගේ ශාසනයක් තුළ බුද්ධ ශාසනය ජීවමාන වනාට පස්සේ මේ ලෝකට සියලූම සත්වයන් බුදුරජාණන් වහන්සේ මුල් කරලා මාර්ගෝප දේශනයක් විවරණය වෙනෝ ඒ මාර්ගෝපදේශනයේ තියන සංසාර පැවැත්ම නතර කර ගැනීම පිණිස සසරෙන් එතරවීම පිණිස එතරවීම පවසින එතරවීම උදෙසා තියන මාර්ගෝපදේන තමයි බුද්ධරත්නය කියලා කිය. බුද්ධරත්නය කියන අර්ථය මේ සංසාරයෙන් එතරවීම පිණිස තියෙන මාර්ග උපදේශනය ඒ මාර්ග උපදේශනය තුළින් විවරණය කරන මාර්ගය තමයි ධර්මරත්නය කියල කියන්න තොකොට බුද්ධරත්නය මුල්කරගෙන මාර්ග ෝපදේශනත් ධර්මරත්නය මුල්කරගෙන මාර්ගයත් විග්‍රහවෙනෝ ඒ මාර්ගයට අනුගත වන අර්ථයෙන් ඒ මඟ අනුගමනය කරන අර්තයෙන් තමයි සංඝරත්නය කියන එක විරණය වෙන් බුද්ධරත්නය ධර්මරත් සංගරත්නය කියන තැනින් මේ තුනුරුවන අපිට විවරණය කරනකොට මාර්ගෝපදේශනය මාර්ගය ඒ මාර්ගයට සාමූහිකවීම කියන තැනිින්. සංග කියන සමූහයට නම. තෝට සංග කියන පාලිවච්චනය අපි සිංහලෙන් අර්ථකරණය කරගන්න සමූහය කියන හැගීම. තකට භික්ෂූෙන්න්න පුළුවන් භික්‍ෂණයක්ක් වවෙන්න පුළුවන් උපස්සකෙක් වන්න පුළුවන් පසිකාවක් වන්න පුුවන් මේ මොනමහෝ කාරයකින්. මේ උතු මාර්ගයට අනුගත වෙනවා කියන තමයි සංහ කියන අර්ථයෙන් විවරණය වෙන්. තොකට බුද්ධරත්නය ධර්මරත්නය සංගරත්නය කියන තැනින්. මාර්ගෝපදේශනයත් මාර්ගයත් ඒ මාර්ගයට සාමූහික වෙන පිරිසට අනුගමනය කරන්න තියෙන අර්ථය තමයි ස්ත්‍රීශික්ෂාව කියල කියන්නේ. සීලය සමාධිය ප්‍රඥාව. තොකොට දැන් අපි සූවිසි ගුණ කියනකොට, අපි සජ්්‍යායනා කරනවා බුදුරජාණන් වහන්සේගේ බුද්ධරත්නය ගුණ කියවෙන විදිහට නවාරහාදී බුදුගුණ ධරමරත්නය ගුණ කියවෙන විදිහට ඒ හයාකාරවෙච්ච දම්ගුණ සගරත්නය ගුණ කියවෙන විදිහට නමාආකාරය සඟ ගුණ අපි සජ්ජායනා කරනවා. තුොට සූවිසි ගුණයන් අැතරින් අවසානම ගුණේ විදිහට විග්‍රහ වෙන්නේ අනුත්තරම් ුුණයක් එෙත්තං ලෝකස්සාතී කියෙන ගුණ. ැ මෙන්න මේ අනුත්තර පුණයක් එත්තා ලෝකස්සාතීකන ගුණයට කෙනෙක් ඇතුළූ වඋනොත් තමයි. ඒ ගුණ මන්ගේ හදවතු තුළ දරාගත්තවොත් තමයි එයාට සඟගුණවල ගැඹුර දකින්නත්, දම්ගුණවල ගැඹුර දකින්නත් බුදුගුණවල ගැඹුරදකින්නත් හැකියාවක් ලැබෙන්. මේක තේරණ භාෂාවෙන් කිව්වොත් අපේ මනස ස්ොභහාවයෙන්ම පාපේටම බරයි. පාපේට බරවෙච්ච පවෙහි නැඹුරුවෙච්ච පවටම බරවෙච්ච සවභවේගින් තයි මානසිකත්වයන් ක්‍රියාත්මක වින්. ට පවට නැබුරුුවවෙච්ච මානසිකත්තය පින් ෙතක් කරගන්නවා කියෙන අර්ථෙන්. අපි අපේ මනස අපි අපිව පුුණ්‍ය ශ්‍රේශ්්‍රයක් කරගන්නවා කිය නර්තයෙන් කැපවුනොත් තමයි අපිට ඇත්තටම බුදුරජාණන් වහන්සේ නැමති මහා මාර්ගෝපදේශනය අපේ හදවත් තුළ රෝපණය කරගන්න පුළුවන්වෙන්නේ. බුද්ධරත්නය නැමති මාර්ගෝපදේශනය අපි තුළ ෝපනය වන්නනං ඒ සද්දහා බීජයේ අපි තුළ පැළවෙන්න නං අපේ පසසරුවෙන්න්නට ඕනෙ සර කර ගන්නවා කිය මෙදන අදහස් කරන්නේ කෙත දැ ශේෂ්‍රයකි වහම අපි කිය කාරණාවක් තමයි ශ්‍රේශ්‍රය නම් බීජ හිටවනවා. බීජ හිටවලිවර වෙලා ඒ බීජවලින් ප්‍රතිඵල නිලාගන්නවා පැළ නිලාගන්නවා හැබැයි බීජ හිටවන පස නිසර වනොත් එහෙම ඒ නිසරු පසේ කොච්චර පැල හිටවත් කොච්චර බීජ හිටවුවත් ඒ බීජ. රෝපනය වෙඩි න. ආනය වගේ තමයි සද්ධාව නෑමති බීජය රෝපණය වන්නනං අපේ පස සරුභාවයට පත්තෙන්ට ඕනි. ඒකෙදී ධර්මය ශ්‍රවණය කිරීම, ධර්මය දේශනා කරවා ගැනීම ඒවගේම හොඳ මනාවට බණ ඇසීම. දැ මේ වගේ වෙලාවක බණහනකොට සමල්ලාට නිදිමත වගේ එන්න පුුවන් කම්ෙලිකමෝගේ එන්න පුළුවන් හිත වික්ෂිතවීම වගේ එන්න පුළුවන්. ඒව සාමාන්‍යෙන් අපිට පු බණහනකොට සිද්ධවින දේවල්. මේගේ දේවල් මැඩ පවත්වගෙන අපි අපේ පැත්තෙන් ධර්මය ශ්‍රවණය කරට ධර්මය අවබෝධ කර ගන්නට වට පරිසරයක් හදාගන්නට ඕනි. ආගේ වට පරිසරේ හදාගන්න අර්ථයෙන් අපි හැමෝටම පුුණ්්‍ය ශ්‍රේශ්‍රයක් අපි හැමෝම අපි පුුණ්‍ය ශ්‍රේෂ්‍රයක් බවට පත්කරගන්නට උත්සාහවන්ත වෙන්නට ඕනේ ං කියන රණවා පැහැදිලිද එතකොට ඒ පුුණ්‍ය ශ්‍රේශ්‍රයයේ බවට පත්කරගන්නවා කියෙන තැනින් සඟගුණවලින් තියෙන අන්තිම ගුණේ අපි කතා කරන අනුත්තරම් පංයක්කෙත්තං ලෝකස් සාතී කියන ගුණය අපේ හදවත් තුළ වැඩෙන විදිහයට සීල සාාසනයෙන් අපි උත්කෘෂ්ට වෙන්න උත්සහවන්තව වුණොත්. සීල ශාසනය අපේ ජීවිතයට එකතු කර ගත්තොත් ඒ සීල ශාසනය එකතු කර ගැනීම මයි සමාධිශාසනයට මඟ විවරණය වීම. සමාධිශාසනය තුළින් මයි ප්‍රඥා ශාසනය විවරණය වෙන්. සීලයෙන් සමාධයට සමාධියයෙන් ප්‍රඥාවට. මේක අපි තුනුරුවණට දා කිව්වොත් සඟගුණ අපේ හදත්තුල වැඩුනොත් අපි ධර්මය ගැබුර දකින්න පුළුවන් ධර්මය ගැබුණර දක්ොත් යෝ දම්මම් පස්සති සෝ. ම පස්ස ීෙන ැන බුදු දකින්නට පුළුවන් කම ලැබෙන. ොකොට බද්ධදම්ම සංග කියලා උඩයින්දල පල්න්නෙ හැට කිව්වට කෙනෙක්ට මේ මාර්ගයේ වැඩෙන්නේ සංගහ කියන ගුණේ දැකොත්මයි ධර්මරත්නය දකින්න පුළුවන් ධර්මරත්නය දක්කොත්මයි බුද්ධරත්නය දකින්න පුුවන්. එක තවටික් තේරන පුංච උදාරනයක් කිවත් බදුරජාණන් වහන්සේ ලෝක පහල වනට පස්සේ උන්වහන්සේගේ ශාසනය තුළ ධර්මය අවබෝධ කරගත්ත පලවෙනි රහත් හැටනම. හතුන් වහන්සේ හැට නම බුදුරජාණන් වහන්සේකිනො එක මඟක නොවැඩ දෙදෙනෙක් එක මැගක නොවැඩ තනි තනිව වඩින්ට කියලා ඇයි මේ වඩින්න කිවේ. මේ චීවර දරාගත්ත මහා සංගරත්නය දකිනකොට තමයි මේ සංගයාගේ පනි විඩේ ලෝකයාට ව්‍යාප්තවෙෙන් තොකොට ධර්ම ප්‍රචාරයගේපු මහා සංගරත්නය දැකලා ඒ මහා සංගරාත්නයගේ දැන් උදාහරණයක් විදිහට බුදුරජාණන් වහන්සේගෙන් අනුසාසනා ලබල බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ ධර්මය අවබෝධ කර ගත්ත අස්සජී ස්වාමීන් වහන්සේ අසජී හාමුදුරුවෝ අසජී තාපසය මහරහතන් වහන්සේ නමක් බවට පත්වවා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ ශසනයගෙන අදහක් තිබෙන නමුත්ත්‍ය හොයාගෙන එන්ඩෝනය කියන අදහසින් ගිහිගේ අතෑරලාපු කෝලි ඔපතිස්ස කියන පරිබරාජිකයෝ දෙන්නට අසජ හාමුරුව දැ ග හම්බෙනනය නුත්. උපති ස පරිබ්‍රාජකය තමයි මුලින්ම මේ අසජී ස්වාමීන් වහන්සේව දකින්නේ. උන්වහන්සගේ ගමන හරිම ශන්තයි ඉරියා හරිම ප්‍රසන්නයි හළපිිය ප්‍රසන්නයි. මේ අසජී හාමුදුරුවන්ග දැක්කහම උපතිස පරිබ්‍රාජකයයට දැනවා මුන්වහන්සේගේ ගමන හරිම ප්‍රාන්තයි, ප්‍රනීතයි මුන්වහසේ මොනොහරිරයක් දන්නව ඇති. ගිහිල්ල හල බලන් ඩෝනේ කියලා ගිහින් අහනවා. ඔබහන්සේ කවද ඔබහන්සගේ ශස්ශ්‍රෝරය කෞද ඔබහන්ේ දන්න ධර්මයමොකක්ද කියලා. එතකොට කියනවා. ගේ ස්්‍රෝරයා ලෝතුතරා බදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ මමනං වැඩි දෙයක් දන්න මං මේ ශාසනය මහනවෙලා බොහෝමටික දවසයි. ඒදම්මා හේතු පබවා තේ සං හේතු තතාගතවවාහ තේ සං හේතුයෝ නිරෝධූ ඒවංවාදී මහා සමනෝ කියන ඒ සතරපද ගාතාවේ පලවෙනි ගාථපද දෙක කියනකොට අර උපතිස පරිබ්‍රාජකයට බුදුරජාණන් වහන්සේ ශාසනය පිළිබඳ වැටහුනා. ශාසනල ලෝමික අර්තය වටහා ගන්න තැනකට ප්‍රඥාව මුොහකුරාගේ හිල්ල තිබේ. එකට දැන් මෙතන ොඳ බලන්න එදා අස්සජී හාමුදුරුවන්ව දර්ශනය වීමෙන් තමයි එදා උපතිස්ස පරිබබ්‍රාජකයා මේ ශාසනය තුළ පැහැදන්නේ. ඒ දර්ශනයවීම තුළ උන්වහන්සේගේ බුදුරජාණන් වහන්සගේ ධර්මය මොකක්ද කියනෙ ශ්‍රවණය කර ගත්ත තැනිම්මයි මේ ශාසනය තුළ එදා උපතිස්ස පරිබ්‍රාජකයා පැහැදිලා. පසු කාලනව සාරි පුත්ත නමින් මේ ශාසනය ඒ කාලෝක කරපු මහා සඟගපීතරූන් වහසේ නමක්විදිර ඩවාසේ කළේ එතකොට මේ සංග්‍යාව දර්ශනයවීම කියන කාරණාව සංග නේතරූන් වහන්සේලා මෙ චීවරය දරාගත්ත පිරිසව දර්ශනයවීමම කියන කාරණාව ඉතාම උත්කෘෂ්ඨාර්ථයක් ඉතිං ඒ අර්තෙන් අපි තේරුන්ගන්න ඕනේ හදත් ඒ සාරිපපුත්ත මොග්ගල්ලාන සං පරපුර නියෝජනය කරමින් ඉන්න කිසිම සංඝයාාවහන්සේ නමක්ව වචනකින් හෝ විවේචනය කරන්න එන්න හොඳනෑ හේතුව තමයි උන්වහන්සේ සංසාානේතු ලඉඳ ගෙන පෞද්ගිවය ැදක් කරගත්තොත් ඒ වැැද්දට ගෙවන්න වෙන්නේ උන්වහන්සේලාටමයි. හැබැයි ඒ සංගනේත්‍රරඋන් වහන්සේල්ලාගේ නියෝජනය වෙන්නේ මේ තුන්කල්වාසි ආය මහා සංගරත්නය. එඒ යාර මහා සංගරත්නය දර්ශනයවීමම දැකීමම කෙනෙක්ට ප්‍රඥාවන්තෙක්ට බුදුන් දකින්නට ධර්මය දකින්නට තෙරුවනේ ගුණ දකින්නට මහා උපනිශ්‍රයක් බවට පත් වවා. ඉතින් ඒ අර්ථෙන් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ සංඝයා වහන්සේ නමක් වීම කියන එක බෞතිකව වෙන කාරණාවක් නෙමේ එක අධ්‍යාත්මිකව ගොඩෙන්නගෙන් නොනේ මහා ගුණ සමුදාය. ඒ ගුණ සමුදාය අපිට මතුපිටින් බලලා තීරණය කරන්න පුුවන් එකක් නෙමේ. කොට සීල ශාසනය කියන අර්ථය. සීලමය ගුණේ කියන අර්ථය මඟ පින්වතුන අපේ හදවත් තුළ, ෝෂණය වන්නට ඕනි රපණයෙන්න්නට ඕනි. ඒත් සීල ශාසනය රෝපණය වෙනවා කියෙන ැන බුදුපියන් වහන්සේ සීලය විධා කාරයෙන් පෙන්නවා එ පෙන්ෙන අර්ථ අතර කායික වාචසික සංවරය කියන අර්ථය, මූලික වශයෙන් පෙන්නල තියෙනවා. කායිකත්තේ සංවරය සහ මානසික සංවරයේ කියන කාරණාව. කායික වාචිසික සංවරයේ කියන කාරණාව. කයිෙන් සිදුවනෙන වැරදි තුනක් තිීන. වචනෙන් සිදුවන වැැදි හතරක් තියෙනවා සිතිම් සිදුවන වැරදි තුනක් තියනවා. අපි මේකට කියනවා දස අකුසලයේ කියලා. තොට අකුසලේ අකුසලේ විදිහයට අඳුනාගනිමින් අකුසලයෙන් දුරුවීමට අකුසලයෙන් නිදහස් වීමට කුසල ප්‍රතිපදා වඩන තැනට බුදුපාණන් වහස පෙනවා. කුසල සීලෝ කියලා. කුසල සීලයේ කියන අර්ථය පෙනනවා. දැන් කුසල සීලයේ වඩ කෙනාට තමයි ආනි සංස පෙන්න්නේ බදුපාණන් වහන්සේ. මේක අංගුත්තර නිකායේ දසක නිපාතයේ, ආනිසංස වක්ගේ මෙන්න මේ විදිට විග්‍රහ කරනවා. කුසල සීලේ ඇතිහුට, ප්‍රමෝදය උපදීවයි, ප්‍රමෝදය ඇතිහුට පස්සද්ධිය උපදීවයි, පස්සද්්‍ය ඇතිහුට ප්‍රීතිය උපදවයි, ප්‍රීතිය ඇතිහුට සුකේ උපදීවයි, සුකේ ඇතිඔහුට යතාබූත ඥාන දර්ශනය සසාධී උපදවයි සසාධී ඇතිකට යථබූත ඥා දර්ශනය උපදීවයි තැල චේතනාවෙන් කළ යුත්තක් නැතන චේතනාකාරණය සූත්‍රයේ ඒයගේ කුසල සීල සූත්‍රවල මේ කාරණාව ආනන්ද කුල සිල සූත්‍රාදී, ආනිශංස වගේ බොහෝමයක් සූත්‍රවල මේ කාරණාව විග්‍රහ කනවා. එකන භාගිවතුන් වහන්සේ තැන්තැන්වල දේශනාරපු ධර්මකාරණ මේ අගුත්ත්‍රනිකාය දක නිපාතේ එක ැකට එකතු කල මේ මේ සම්පූර්ණ විග්‍රහයක් තිනවා. තොකට ැ සීලයේ ආනිසංසටික දයනෙ පලවෙනි ආනිසංසේ තමයි කුසල සීලයේ ඇතිකුට අවිප්‍රතිසාරය උපදීවයි. තොකොට අවිප්‍රතිසාරය ප්‍රමෝදය ප්‍රීතිය පසද්ධිය සුකය එවගේ සමාධිය ඥානය උපදීවයි ඥානයයක් විමුක්ති ඥාණ දර්ශනය උපදවයි කියන තැනට පදනම වෙන්නේ කුසල සීලේ. කුසල සීලය තුළ මෙහෙ වෙන කෙනාට තමයි ඔය කිය ඉතුර ආනිසංසටික සියල්ල හම්බින් ැ කුසලසීලයේ පයගන්න බැරිවුනොත් කුසල සීලේ කියන ගැමුරුවත් විග්‍රහරගන්න බැරි වුුණොත් අපිට මේ ආනිසංස එකක්වත් ලබන්න බැහැ. ආනිසංස සියල්ලම ලැබෙන්න්න. අි ප්‍රතිසාරයේ ප්‍රීතිය ප්‍රමෝදය පස්සද්ධිය සමාධය ජාභූත ඥාන දර්ශනය විමුක්ති ඥාපලයන් සාක්ෂාත් පෙන්ට කුසලසීලේ හරියටම විග්‍රහවෙන්නට ඕනේ. ආන් කුසල සීලයේ තුළ තමයි ඔය කියන සමස්ත, නි සංසේන්ටික අංගුත්‍ර නිකායි දසක නිපාතය විග්‍රහ කරන සියලූ නනි සංස ධර්මයන්ටික අපිටල් සාක්ෂාත් කරනවා කියන තනට කාරණාව තියෙන්. කුසල සීලය කෙන තැන දැන් අප අය විග්‍රහ කරගමු. චුට්ටත් බලන්න කායික සංවරයේ වාචසික සංවරය කියල කිව් හාම කෙනෙක් කියන්න පුළුවන් හාමුදුරුවනේ මට පුළුවන් මගේ කයත් සංවර කරගන්න වචනයත් සංවර කරගන්න කොහොමද හාමුදුරණේ හිතන්න කවරු හරි කෙනෙක් කෙවිල්ලා මාව වාඩි කරලා පුටුවක මගේ අතපය හොඳවට බන්ඳින. කකුල්ලත පය හොඳවට පොටුවට හිරවෙන්න බඳදින බැඳල කටරත් ගන ප්ලාස්ශරය හාමුදුරනේ දැම්මගේ කයත් සංවරයි වචචනයත් සංවරයි ඔහොම කිවෝ හරිද ඒ අරථය ගැලපෙන්නේ නෑ ෑ එහෙම සංවර කරන්න බැරි දෙකෙනෙක් ඇත්තර මෙහෙම කිරීම සංවරත්තේද එක සංවරතයයක් වෙන්නත් නෑ සහරලාට කුල් දෙ ඇතපය බැඳහම කට ප්‍රාශ්ි හම සංවරත්වය දෙ පපිටිං යන්න සමහරලාට ඇතුළින් යක්ක්ෂාරූඩ වෙන්නට පුළුව උතුමාකාර දශයක් මතු වෙන්නත් පුළුවන්. තිකට කවුරු හරි කෙනෙක් සංවරත්තය කෙනෙ ඒගේ තැනකින් බැලූ ඒඇක් කායික සංවරය වාචික සංවරය කියෙල කියන්නේ ඒගේ කක් වගේ කියෙ දක්කොත් එතන ලොකු පැට ලැවිල්ලක් වෙනවා. හොඳට තෝරගන්න මේ ශාසනය සංවරත්තය කියනෙ? බෝධයක් කියන ැන ග්‍රහරන සංගතනිකාය සංවරාධී සූත්‍රවල බොම පහැදිලි පෙනවා. මේ ලෝකයේ යතා දැකීම කියන අර්තයෙන් මයි යථාර්ථය යතාකාරයෙන් දකින්න කැපවීම කියන අර්තයෙන් මයි සංවරත්වය ප්‍රකට කරගන්න පුළුවන් වෙන්න. තොට සංවරත්තේ කැන ලෝකට පේන කරන එකක්න මේ සංගවරත්ය කෙන නනා. සංවරත්තය කෙන දැනට සංගතිිනික සත්‍ර ධර්මල බොහම පහැදිලියෝ පෙනවා යමෙක් මේ ලෝකේ ඇත්ත ඇති සැටියෙන් දකිනවා කියන තැනින්. ලක්ෂය චතුාර් සතය පටි සවඋපාධයාදී වශයෙන් විධාකාරෙන් උගන මේ පරයායන්හි ගැඹුර ප්‍රායෝගිකව තමන්තුලින් අධදකින නුවනකින් යුක්තව හෙසීම තුළ තමයි අපිට ඒ කියන සංවරත්වය කියන කාරනාව ප්‍රකට කරන්න පුුවන් වෙන් දොළ හොඳට තෝරගන්න කොස්සල සීලය කියන කාරණාව අපි උපයන්නට ඕනේ එක හරියට මේ ලෝකයේ මනුස්සෙක් සල්ලි උපේනවා වගේ සල්ලි උපේනවා කියන කාණාව දේපල ඉඩ කඩක් උපනවා කියන කාරනාව අධ්‍යාපනනික අරමුණුවලින් ඔබත් එන්න ෙදවත්වෙන්නේ මක් උපය ගන්නවා කියෙන කාරණාව කියන තැනින් අපි කිනවා මේ ලකේ ධනය සහ බල අපි උපයන්න ඕනනි කියලා ධනය උපයන්න ඕනි කියලා හැබයි සාසනයතු ගන්නනවා ශ්‍රාවකත්වයා ශ්‍රාවකයන්ට උපයන්න ධනයක් එතමයි සද්දහ ධනය සීල ධනය සුත ධනය තයාග ධනය ප්‍රඥාධනය මේ දනේ උපයන්න කියලලා බුදුපාණන් වහස පෙෙනනවා ඇයි මෙෙම උපයන්න කියෙලකයන්නේ සද්දාව කියන ගුණය වැඩෙන තරමට මයි අපිට ඉතුරු සියලූම කාරණාවන්. ඒක ඇනි බනපදයක් හරි අහන්න කනතීවර කරන්න පුළුවන්කමක් අපිට ලැබෙන්නේ.ඒ ෆෝකස් එක. මොකද්ද මේ ධර්මයේ කියවෙන්නේ කියන ගැඹූර විමසනක් ඉලක්ක ගතවීමෙන්න්නේ සද්ධාවත් එක්ක. තොට සද්දාව කියන ධනය කියන තැන මමත්වය දුරුවෙන අර්ථයෙන් මමත්වය ගෙවෙන අර්ථයෙන්. අපි ගාව ශාසනයට අනුලෝමික වීමක් ඕන්. ඒනිසාතමයි මං මුොලින්මකිවේ බුද්ධරත්නය ධර්මරත්නය සංගරත්නය සීල ශික්ෂ, සමාධ ශික්ෂ, ප්‍රඥා ශික්ෂාව වෙන් කරන්න බෑ මේවා එකටමයි වැඩෙන්න්නේ. බුදුරජාණන් වහන්සේ මාර්ගෝපදේශය කනතනින් බුද්රත්නයට නැබුරුව වෙනවානම් ඒ බුද්ධරත්නයට නැඹුරු වෙන තැනම පෙන්න්නන්නේ මාර්ග. ද්ධෝත් පාදය කියලා කියන්නේ බදුරජාණන් වහන්සේ පහලවීම කිය කියන්නේ බුදුපාණන් වහන්සේ කියන්නේ මේ උතු මාර්ග පදේශණය. ඒ මාර්ග ෝපදේශණය තුළින් විවරණය කරන ධර්මය කියලා කියන්නේ. උතුම් ව චතුරාර් සත ධර්මය මුල් කරගත්ත මාර්ගය. ලෝක ඇත්ත දකින නුවන මුල් කරන මාර්ගය. ඒ මාර්ගයටම අනුගත වෙන අර්ථයෙන් තමයි සංඝ කියන අර්ථය විවරණය කරන්. ොකොට බුද්ධරත්නය මාර්ගොපදේශනය ධර්මරත්නය, ර්ගය සංගරත්නය ඒ මාර්ගයට අනුගත වෙන පිරිස. ඒ මාර්ගයට අනුගත වෙනවා කියෙන අර්ථේ. තකොට ඒ අර්ථෙන් මේ සංග කියන සමූහය කියන හැඟීම. අරමං ඉස්සල කියපු පින් තක්වීම කියන අර්ථය. ආංගේ පින් කෙත අපි අපේ හදවත් තුළ ඇති කරගන්නට ඕනි. සාමාන්‍ය සාම්ප්‍රදායක බෞද්ධ සමාජයේ කියන කතාවත් තමයි ස්වාමීන් වහන්සේලා පින් කතක් කියලා. ඔහු! ස්වාමීන් වහන්සේලත් මේ උතුම් ප්‍රතිපදාවට අනුගතව භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයට විනයට ආදර්ශයට අනුගතව කටයුතු කරනකොට උන්වහන්සේලත්. ප ක් බවට පත්නවා. ඒ ස්වාමීන් වහන්සේලා දිහා බලාගෙන ඒවගේම තමයි ඒ ධර්මය අනුගමනය කරමින් බුදුන්ගේ මාර්ගෝපදේශනයට එකඟ වෙන ගිහි පිරිසරත් පින්ක එතක් බවට පත්වන්නට පුළුව. තෝට මගේ බුදු හාමුදුරුවෝ මහනනී කියලා ආමන්ත්‍රණය කරපු. සෑම තැනකම භික්ෂ භික්ෂණී උපාසක උපාසික කන සිවනක් පිරිසට උපනිශයක් වෙන විදිහට මයි මේ බුද්ධ අවාධයන් විවරණය කරලාතිය. එනිසා ව්‍යක්ත විනීත විශාද භහස්සතු ධර්මත දම්මාන පති පන්න භික්‍ෂූන්. භික්ෂුණීන් උපාසකයන් උපාසිකාවන් මේ ශාසනය තුළ ධර්මවිනය තුළින් හික්මෙන්ට ඕනි. ආංගේ ධර්මවිනේ තුළින් හික්මන්නට අනුගමනයවීම තමයි. ඒ ධර්මවිනය තුළ හික්මීමට අනුගතවීම තමයි අනි පැත්තං සද්ධධනය මුල්කරගෙන සද්ධාව මුල්කරගෙන අපි උපේන සීල ධනය බවට පත්තෙන්. කද සීලේ කියනනි හික්මීම සංවරත්්‍යය ශික්ෂාව කිය නර්ථෙන් ඒ සීලමය ඥානයන් අවදි වෙන්නට සුතමේ ඥානය මුල් කරගෙන සද්ධාවයෙන් යුක්තව බනපදේ ගැඹුරු හොයන්නට ඕනි. අං සීල ශාසනය හෙවත් සීල ධනය අපි දැන් උපයාගන්න පටන්ගන්න අවස්ථාව. තකොඩ සද්දහ ධනීෙන් සුතධනින් සීල දනය උපේෙන කෙනා දැන් තවතවත් තවතවත් ශසනයටම පැහැදිමින් ආං ්‍යාග ධනය පුරදු කරනෝ. කොහොමද තයාග ධනය පුරුදු කරන්නේ. පත් මනුස්සෙක්ට යමක් දෙන තනයඉදලා ශසනට යමක් පූජා කරන තැනයිදලා සාසනයට ද දෙන්න තනඉඳලා. තිරිසන් සතෙක්ට කෑම ිකක් දෙන තනෙඉදලා. තමන්ට පුළුවන් සෑ ආකායෙන් මාමිසධානයක් වෙන්න පුුවන්. ඒවගේම සතෙගි ජීවිතයක් බේරගන්න. අභේධානයක් කියන තැින් වෙන්න පුළුවන්. ඒවගේම තමයි ධර්මදාානයක් කියන තැනින්. ලෝක සත්්‍යයට ධම්ඥානය පහළවේවා කියලා ධර්මදාානමය පින් අම්මාදී වශයෙන්. සෑමාආකාරෙන්ම ධනය පුරදු කරන්න පටන්ගන්නවා. ආංත්‍යාගධනය. සද්දහධනය සුතධනය. සීලධනය ත්‍යයාගධනය දැන් ඒ ඔස්සේ තවතවත් අවතවත් මේ ලෝකයේ ඇත්ත දකින්නට යථාර්ථය දකින්නට මෙහේ වෙන ප්‍රතිපදාවතුළු හික්මෙනකොට ආං ප්‍රඥාධනය කියන කාරණාව ප්‍රකට වෙන්න විවරණය වෙන්න ගන්නවා. දැම් මේ අර්ය සිද්ධ වෙනි කොහොමද. මේ අර්ථේ සිද්ධ වෙන්න මඟ පින් තුනේ මේ ශාසනය උගන්නන සීලශික්‍ෂාවත් සමාධිශික්ෂාවත්, ප්‍රඥාශික්ෂාවත්. ඒවගේ තමයි සද්ධහ සුත්ත තියාග ප්‍රඥාකීන මේ ධනයත්. ඒවගේම බුද්ධදම්ම සංගකීන තෙරුවනත් මංකිව මේ වචන විදිහයට විධාකාර වුණට මේ හැමතැනකින් අපිියෝ මෙ ෙවන්නේ එකම තැනකට. ඒ මොකටද අපි හැමෝ මෙහෙවන්නේ සසර ගමන නතර කරගන්න අර්ථයට මේ පැවැත්මෙක් නිදහස් වෙන අර්ථයට. දේශනාවේ තියෙනවා සංවට්ට ගාමිණී කුසලේ සහ විවට්ට ගාමිී කුසලේ කෙලා අර්ථ දෙකක්. කාදංවට ාමණී කුසලේක කියන්නේ ුදුරජාණන් වහන්ස පෙන්නවා කෙනෙක් දන්සිල් බෞ් වඩනවා ධර්මය සාකච්ඡා කරනවා ගුණධර්ම ගුල් දියුණු කරනවා ප්‍රඥාව පහකරගන්න මහන්ස වෙනවා හැබැයි මතුමතුත් ඉපදීමේ කැමැත්තේ ඇත්තන්ට තියෙනවා. දේවනිකායක හෝ මනුස්සර වූ කලේ හෝ මතුමතුත් ඉපදීමේ අවශ්‍යතාවයක්ගේ ඇත්තට තියෙනවා නං එතන තියෙන්නේ විවට්ට ගාමිනී කුසලයක් නෙමෙයි එතන වැඩෙන්න්නේ සංවට්ට ගාමිනී කුසලයක් කෙලෙස්තවන වැරඇතිව අප්‍රමාදීවම සසරදුක කෙළවර කරගන්න් ඕනය කියන අදහසක් කරගෙන. මේ ගලැබිලතියෙන බුද්ධෝත්පාද කාලේ මනුෂ්‍ය උපත්තිය පිළිසරණ කරගෙන උපකාර කරගෙන යමෙක් ප්‍රමාදය අඳුනාගැනීම පිණිස. සසරය තමන් හවවෙලා ඉන්න ප්‍රමාදය අඳුනාගන්නටත්. ප්‍රමාදය භයවශයනයුත් අප්‍රමාදය ශේමය වශයනුත් දකිමින් දන්සිල් බෞුන් වඩමින් ගුණපුරනවා නම්. ආංඒ කුසලයට කියනවා විවට්ට ගාමිණී කුසලය කියල දොළ හොඳර තෝරගන්න කුසල සීලය කියන අර්ථය තීවරව නැගෙන්න්නේ විවට් ාමිනිී කුසලේ කියන තැනින් මොකද පිහතු විවට් මිනිී කුසලේ කියෙන් මේ ලැබිලා තියන අවස්ථාව මග නොහැර කරගත යුතු උපරිමේම කරගණ්ඩෝනය කියන තැනින් එකඇන සසරම කෙලවර කරගන්න තැනටම කැපවෙන්්ඩෝනය කියන තැනින් ගුණ පිළිවෙත පිරීම. ආංයේ අර්ථයෙන් තමයි කුස්සල සීලය බලගැන්නට ඕනි කුසල සීේ එතනින් බලගන්න එන්න කොට දැම්ම ඔන්න එනවා අපි දස කුසලය කියනතැනට කතා කරන්නේ දස කුසලයයා දුරන්න දස කුසලය කියනතැන කතා කරන්නේ ප්‍රාණගාතයෙන් වෙන්වීම. අදත්තාධානයෙන් වවීම කාම මිත්‍යාචාරයෙන් වෙන්වීම. දැන් කෙනෙක්ව පුටුවක කියයලා ලනුවකින් බැන්දොත්ත හෙම එයා ප්‍රාණගාතය කරනවාද එයා දැන් අදත්තාදාානය කරනවද. කාම මිත්‍යාචාරය කරනවද. හැබැයි එයා තුලිින්. ්‍රාණ ාතයේ අදත්තාධානය කාමි්‍යාචාරය කිරීමේ හැකියාව හොඳටම තියෙනවද නැද්ද. හොදට තියන ැද ැක ටික් තේරෙන පුච ධාරයක් කිවෝත් තරුණයෙක් යනව පාරේ පාරේ යනකොට ගෑල්ලමෙක් දකිනෝ. ඒ ගෑල්ලම තමන්ගේ නැගෙනයක් විහට හෝ තමන්ගේ සහයිරියක් විදිහට ෝ කින්න මේයා දක්ෂ නෝවනොත්. මේ අම්ම කෙනෙක් නැගනයක් පුංචි අම් කෙනෙක් විර ඩැක් දක්ෂ නෝවනොත් මේ දරවා දැන් ඇහෙ රූපය දකින්න තැනම එයාට බැරිද. දක්කුඩ පිමෙක්ුයි ෑැනු කෙනෙකුයි සංසර්ගයේදන සිතුවිලි මවාගෙනවර වෙලා ආං කාමේ වරදවා හැසිරෙන වැඩ පිළිවල කරන්න බරිද බැරිද පුළුවන්. කෙනෙක්ව මරණවා කියන කාරණාවට මරන්නේ නෑ කයිෙන් හැබැයි හිතින් තව කෙනෙක්ව මරමරඉන්න බරිද බැරිද පුළුවන් එතකට හොඳට තෝර ගන්ඩ කයිෙන් සිදුවෙන වැරදි මනස මූලික කරලමයි සිද්ධවෙන්. වචනෙන් සිුවෙන වැරදිීත් මනස මූලික කරලමයි සිද්ධ වෙන්නේ එතකොට අපි කුසල සීලේ දියුණු කරනවා කියෙන තැනට එනකොට අපිට පේෙන් ඕනේ අපි ගාව තියෙන කයින් රන්න පුුවන් හැකයාවිත රක්නේ දැන් අය ක්‍රියාමක වෙන්නෙත් මනසමුල් කරලන්නේ එතකොට ප්‍රාණගාතය කරන්න පුළුවන් හැකියාවම අපි දරාගෙන ඉන්නේ කියන හැකීම අපි දැන් සතිපට්ඨාන භාවනාව ඔස්සේ විමසන්නට ඕනි මං කියන කාරනව පැදිලි වෙනවත් දන්නේ තත් රවා ො රනවා හම ම වද හැසරන ොහම අපි එම යි අපි කරන ප්‍රකට වෙලාන එකක් විතරයි. හැබැයි ඒක කරන්න පුළුවන් හැකියාවම මනෝ මූිකවම දරාගෙන කියනෙක පැහැදිලිද කියන කාරනවාන්න හැකියාව මඳනගන්න තැනකට අප අපට අවංක වෙන්න ටෝනි මක් වෙන්න ඕොනද අවංක වෙන්න ටෝනිි. ඇයි අවංකකම කියන ගුණේ ගැන තැන තා කරන්නේ ස්ොබාවේ අකුස්සලයටම බරවෙන වංචාසාහග සිතක් තමයි සත්ත්‍යය දරාගෙන ඉන්න ගෙන සත්්‍යයා කියන්නෙම ංචාසාහගත වැඩ පිළිවෙල. ඒ වංචනික වැඩපිළිවල තුළ අපිට තරුණවේවා, බාලවේවා මහළුවේවා ළමවේවා, කුඩා වේවා මේ පෙනෙන ඇහැෙන දැනෙන විදින ආශ්‍රයක්ත් එක්ක ඕනෑම මොහතකම මේ ඒ කකුසේ කරන්න පුුවන් හැකි අවතියීම. දර්ශන භූමියයට පත් නොවිච්ච ලෝකෝත්තර සම්මාධිට්ටිය නොදැක්කපු නොදැනගත්ත නොදැකපු කෙනෙක්ේ ඇතින් ඕනෑම මොහොතක ආනන්ත්‍රියපාකරමයක් වෙන්න පුළා. ඒ අනතුර අපි හැමෝම ගවම තියෙනවා. කොට දර්ශන භූමිය කියන තැන මොනවට විවරණ නොවිනොත් දැ අපි හිතාගෙනින් මං අම්ම රන්නෑ තාත්ත මරන්න බලහතුන් වහන්සේලාව මරන්නේ බුදුන්ගේ ලේසලොවන්නේ සංගබේදය කරන්නේ ආදී වශයෙන්. ඒ වනාාට හොඳට තෝරගන්න. දර්ශන භූමියයට පත් ොවිච් හැමෙනෙක්ග මතින් ආනන්තරිය පාකරමය සිද් වෙන්න පුළුවන් ඒහැක වඩුවක් ැවතියෙනන. ොඩ ආනන්තරිය පාපකර්මහ පහත් අනන්තරිය පාපකර්මත් ඉතුරු සියලූම පාපකර්මත් වෙන්න පුළුවන් හැකියාව ඉතාම තීවරව අපි හැමෝම ගාවම යෙදෙනවා. තොර දැන් අප අපිට අවංක වෙන්න ඕනේ සංසාරය අපි මේ වගේ මහා භයන කඩියක ඉන්න ෙෙනෙ තේරු ගැ. ම තාව මේ අංන්කම දියුණුරගැනීම සබඳධෝ පුංච කතාවක් කොයත්තට කියන්න මේ කතාව තේරුම් ගන්න. එක්තර අවස්ථාවක ධර්මාණු ශාසනාවකට සම්බන්ධ වෙච්ච වෙලාවක ධර්ම සාකච්ඡාවකට වගේ අවස්ථාවකට ඒ වෙලාවිදි ම එතැඉන්න පිරිසටිකුවා පන්සිිල් පදබහ සමාධංග වෙනකොට ඒ රකින්න පුළුවන්ගලාවා අධිෂ්ඨා කරග සමාදංග වන්න කියලා මෙම සමාදංග වෙන්න කියලා. මම පන්සිිල් පද පහ කියයාගෙන ගියා බුද්ධන් සරණන දම්ම සරණන් සං සරණන් කියලා තිසරනය සජ්ජයනා කරලා. සිල් හ න ොට ත ටතු පිරිමි පර්ශය කවරු පන්සිල් සමදංගුණේ නෑ. ගැන පෙරලා බනි පැත්තර කිවනෑ ව ත් හව පිරිම හතුරුන්ගේ යි මහත්තුරුණ ොල් පසිල් ස මදංගුණන නැත්තේ ො මහත්තුර මට කියපු කතාවත්තමයි අපේ හාමුදුුවනේ ඕක ගත්තට අපිට රකින්න බෑ. ඕ නිරන්තර අපේ අතින් කැඩනෝ. මේ පිින් ම හස්වර ඉවර වෙලා. අපිහි එක මහත්තේ කිව ම හිතාගෙන හවස ාරක පැත්තියන් තෝට රකින්න බෑ හාමුදුරුණේ කැඩිෙනවා කියලා කිව්වා පස මංකුවවා මම නොගත් එක ගෙනන මගේ හිතේ කක්න ගත්තනන් හොඳයි අරගෙන රකින්න උහයක් දරෝන නමුත් ඔය අවංකමට මාගේ ප්‍රනාාමේ කියලා එකට හේතුව තමයි අවංකෝ පිළිගත්තා මගේ අතින් පන්සිිල් කැඩෙනවා කියන එක දැන් පන්සිල් ටික අරගෙන පන්සිල් ැඩෙ නෑ හිියොත් න ංචනිකයක් එතන ඒ මනුස්‍යයාගාව තිබ අවංකකමක් මට මේ සීලිය තාම රැකගන්න බෑ කියන අවංකකම මෙන්න මේ අවංක ම කිය ගුණේ තාම වටිනව මගේ පින්ංවතුි ඒ වංකම කිය ගුණනේ ංගේ තරනෙන ංච දාහරයක් කියන්න අංගුලි මාලක කියන පන්සිල් සමමාදන් වෙලා මනුසෙක් නෙම අංගුලි මාල කියන්නේ බොහෝම අවංක චරිතයක් තමගේ ගුරුවරට පුද්ම වංකමක් තිබ කොයිම වෙලාක්වත් බොරුකිව වෙන තමගේ ගරුවරයට ැතිස්ම ගරුවරයා දවියක්විදිහට සැලෙකවා. ඒ ගරුවරයට පුදුම යටහත් පහත්භාවයක් අවංකමක් සුවච බවක් කීකරු බවක්තිබ ඒ නිසාම ගුරුවරයාගේ වැරදි මාර්ගෝපදේශන යටතයේ අංගුලි මාල මක්කුණාද අහිංසක මහාමිනීීමරුවෙක් බවට පත් වනාා. හැබැයි ඒ මහාමිනමරුවාව බුදුරජාණන් වහන්සේ අභිමක වෙනකොට. බුදුරජාණන් වහන්ේගේ පිටුපසින් හාගෙනපපු අංගලි මාලට බුදු හාමුදුර එක් වචනයකි. හ හ ඔහෙට හෙටතු මහන නැවය මහන නැවතිය මහන කියලා. අංගුලි මල දුවන ගම බුදුජාණන් වහන්සේ ෑගනකට බුදුජාණන් වහන්සේ අධි්ඨාන කලා තමන්ගේෙලඟට එන්න බැරේ අංගුලි මලට. අංගුලි මාල හති දාගෙන දුවනවා හැබයි බදු හදුරන්ගෙලට එන්න බෑ ඒෙලලා විදගේ නව මහ නවති මහ හෙුතු මහ හේතු හම කියනකොට බදුරජාණන් වහන්සේ පෙන්නවා මම නැවතිලා ඉන්න ඔබ නවතින්න කියලා. වචනය අංගුලි මාලව උඩු යටටිකුරු කරන්න බලපානො මම දුවන ගමන් මේ මහනට කියනව නවතින්න කියලා මේ මහනක ම නවතිලා න්න ඔබ නවතින්න කියලා අගුලි මානට ැනු න ලාව මේ කකුල් දෙකින් දුවක නවත්ත කියලා නෙම මේ කිව කිය මේව සසර ගමනම නවත් ග්ඩ කිය නර්ථයයි මේ කිව්ව කියනක. ආන්ගේ නැවත්ම පිණිස කුස්සල සීලය වැඩෙන්න අවශ්‍ය කරන එකම ප්‍රධානම ගුණය තමයි අවංකවීම කියන කාරණාව අංගුලි මාගේ තතාාව ඇතුළ අපිට ගන්න තින ලස්ස නර්ථතයක්කයක මේ අවංක ම කියන ගුණේ තුළ මයි මක පින්වතුනි තන් තමට අවංකවීමමයි තමන් තමන්ට අවංක වීමමයි තමා තමන්ට අවංක වීම මයි බුදුපාණන් වහන්සගේ මාර්ගෝප දේශනය හදව තිම්ම දරා ගන්න පුළුවන් වෙන එකම සුදුසුකම බවට පත්වෙෙන්නේ. දැන් ස්වභභාවේම අපේ හිත අපිට පෙන්නන්නේ අප අපි අපිට අවංකයි කියලද අපි අපිට අවංක නෑ කියලද. ොර තොරගන්න හිත අපිට කියන්නේ ඔයා ඔයාට අවංකයින අපේ හිතම අපිට කියන්නේ අපි අපිට අවංකයින කියලා හැබැයි බුදු හාමුදුරුවන්ගේ අනුශාසනාවත් එ තීවරව තීක්ෂණ වෙනකොට පේන ගන්නවා නැ තියෙන්න්නේෙම වංචනික වැඩපිළිවෙල කියනක ඇයි ම මේ එක මෙහෙම කියන්නේ අද ගොඩාක්දනෙක් කෙනවා බනහන්න ධර්මයසා කච්ඡා කරන්න ඒගොල ඉක්ට නි හො ො සේ ල්ල න ගොු සසාදීල්ලන්න ගොු ෙලිම ප්‍රඥාවවිල්. පට අපිට ඒප හාමුදුරනේ සීලේ අපිට එපා සමාදී අපිට ප්‍රඥාව කියන්න හාමුදුරණනීමට. මං පිළිගන්නවා සාසනය ප්‍රඥාවන්තයන්ගේ ශාසනයක් ප්‍රඥාවතය තමයි මේ ශසාසනය අඳුන ගන්නේ. හැබැයි ප්‍රඥාව මුදුන් පත් එන්න බුදුපියාණන් වහන්ස පෙන්ෙනවා වතක හරි සමාදන් වෙලා සීලයක් ආරක්‍ෂා කරගන්න කියලා. ික්ෂ හසරට පන ප්‍රා ෝක්ෂ සංගවර සල ඉන්ද්‍රිය සංගර සීල ප්‍රශ සංගරස සීල ඔයාදී වශයෙන්. කෝටයක් සංවර සීලය දක්වා සමාදං වෙ හරික රැගණඩ කියනතනනි බුදුහාමුදුරකකින ොකද ඒ හක්ම වශ්‍ය නිසාි. හැබැයි සහල්ලාට ඒ හික්මීමත් දියුණු කරගන්න උත්සාහයක්ත් දරන්නේ නැතුව. සහරලාට බුද්ධ වචනයම තින සහර බුදධනු ශාසනාව දීම ධර්මය තින කාරණ වරදලා අල්ලගෙනවර වෙලා සහර පිස්කන අපට සීලියයක් ෝර්ණනට සමාධියෝර්නයට ප්‍රඥාව කලිීමම කියන්න කියලා. එහම ප්‍රඥාවෙන් කදඳුගන්න පුළුවන් චරිත හිටියේ බුද්ධ වාසනයේ ගි න්්ය හිටිය. හැබැයි අද වෙන කොට ඒ උගටතන්‍ය පටිතන්්‍ය නය පද පරමගන තැනින් පද පරමයෝ ගොඩාත් වෙලාතියෙනවා. නේය පිරිසත් ඉතාමාඩුවයි නේය පරිස කියලක කියන්නන්නේ ඒ පිරිසට විස්්තර විග්‍රහරල දෙනකොට තමයි ඒ පිරිසේ ක්‍රමාණ කො අඳුන ගන්න. බන පදයක් කියන කොට මැන් සාරිපපුත්ත හාමුදරුව ක ම ර හහාමුදුරුව චර උගඩි තන්්‍ය පිරිස. බුදුරජාණන්මහ සම්මක් වකොට ම පල ලබවා. ජාණන් වහන්සේ ධර්මය සම්ම ෙනන කො ද සාරිපපුත් හාමුදුරුවන්ට පදකය හන හැනකට දශන ූමිය පහල වුණ උන්හන්සට එල්ලකට ේදන පරිග්‍රහ සූ ත්‍රේශවනයනකට උුහන්සසි තම තිීවරෝම ්‍රහත් පලයක්ත් පූර්ණය කරගත්තා. තොක ඒවගේ වෙච්ච චරිත ඉන්න උගටිතanjye චරිත අදත් අතරින් පතර ඉන්න පුලුවන් අපි දන්න නෑ හැබැයි. ඒ උගටිතඥ විපටිතanjye නය කියන අතරින් අද ගොහෝද දෙනක්කින්න නය මට්ට මෙත්නේ බොහෝ දෙනෙක්කින පද පරමට්ම. එක පදේ මතුපිටිින් අල්ලගෙන කතා කරන සීමාවක. මේක තේරුම් ගන්න ංචි දාහරණයක් කිවෝත්. සත්තු මරණවා කියන තැන ප්‍රානාාතිපාතා වේරමනි කිව්හ අපික් බොහෝ දෙනක් ගණ්ඩි මනාර්ථේද කායික වශයෙන් සතෙක් මරන්නේ නෑ කියනි එක. හැබැයි මේක අර්ථය තව කොච්චර ගැඹුරුද. පානාාතිපාතා වේරමණී කිරීම කරවීම වර්ණාකිර මනු බලදීමෙන් නි දහස් වුවීම. එළට තව ගැඹරුට විග්‍රහගරනවා පානාාතිපාතා ආරති, විරති, අටි විරතෝ වේරමනී කියලා තව ආර කාන්ත සීලෙට යනකොට මේ ප්‍රාණගාත ශික්ෂාවෙන්ම එකන ප්‍රාණගාතයක්ම නිදහස් වෙන ික් රහතන් වහන්සගේ ශික්ෂාවෙන් විග්‍රහ කරනු. තුොට රහතන් වහන්සේට රැකිෙන පානාාතිපාතා වේරමණී ශික්‍ෂාපදයයි ප්‍රතජ්ජනයෝම ක්‍රකිනවා කියන මට්ටම මේ තියන එක අතරයි වෙනසක් තියන. තකට මේ ශික්ෂාව ගැමුරක්තියනවා ඒ ගැඹුර අල්ලන්න ප්‍රඥාවෝනි. හොර ොර ගන්ඩ ශාසනය උගන්නන සීලය ප්‍රඥාවෙන් තොර එකක් නෙමෙ සේලේ පතෙට්ටිතාය නරෝ සපඥා තීරන ප්‍රඥාවකින් යුක්ත ප්‍රඥා ෝචරව දැක යුත්තක්තමයි සාසය ගන්න සීලය තොර ශාසනයඋගන්නන ප්‍රඥාව ශාසනය උගන්නන සීලය කියන්නේ වෙන් කරන්න පුළුවන්ගංග නෙමෙයි මම් එක ආයි විග්‍රහ කරනවා සීල ශාසනය තුළ සමාධ ශාසනය ප්‍රඥා ශාසනය විග්‍රහ වෙන ප්‍රඥාශාසනය තුළ සීල ශාසනයයි සමාධිශසනය විග්‍රහවිනෝ. එතකොට මෙ වෙන් කරන්න පුළුවන් අර්ථ න මේ එකටම වැඩෙන් ඕනේ අර්ථ. එකටම වැඩෙන්න නම් කල්්‍යයාන මිත්‍රයන්ගේ ආශ්‍රය තුළ මේ ධර්මවිනේ ගැඹුර සාකච්ා කරන්නට ඕනේ කරුණ විදිහට නෙමයි ප්‍රතිපදාව වැඩෙන විදිහට. තමන්ගේ පැත්තෙන් තමන් අවංක වෙලා. අවංකකම කියන ගුණධර්මය එක්කමයි පිරිසිදුවෙන නුවන පහළ කරගන්න පුළුවන් වෙන්නේ. පිසිදු ඕොන තුළමයි, පිවිතුරු මාර්ගය විවරවෙන්නේ පිරිතුරු මග තුළමයි, පබසර වෙනවා කියන තැනෙින් නැත්තං ප්‍රභාස්වරවීම සාසනයේ ප්‍රහස්වරත්තේ ර්ථ දෙහෙකින් විග්‍රහ කරන එකක්තමයි, ධානකතා සීලකතා, සග්ග කතා කාමේ ආදීනව නෙක්කම්ම නිසංස දකින තැනෙකින්. සිත. කෙලෙස්වලට බරවෙලා තියන සිත විනිීවරණ මීම. ධර්මය තුළ ෙක්මෙනකට ධර්මය තුළ පැහැදීම එන් එන්න 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 සිත විනිීවරණ අවස්ථාවට ගමන්කිරීම විනිීවරණ මොහොතක් පහලවීම තමයි, එකර්ථයකින් ප්‍රහසරවීම කියලා කියන්න. ඊළඟට පෙන්ඩනවා අවි්‍යාතෘෂ්ණ බිඳහරපු නුවනකින් යුක්තව සතර මග සතරඵල සාක්ෂාත් කරන අර්ථයෙන් ප්‍රභහස්සුරවීම. ආන්ගේ සතර මග සතරපල සාක්ෂාතය අර්යෙන් ප්‍රහස්සර වන්නවා කියන්නේ රහතන් වහන්සේගේ සිත. කො රහතන් හන්සේ නෙක් පහලව වෙන හිත කියන තැන තියෙන ක්‍රියසිත් පහලවීම, ක්‍රාසිත් පහලවීම ඒ ක්‍රියාසිත් පහලවෙන තැනට සිත කර්මණ්‍යවීම මුෘදවීමීම පිනිසම බුදුපාණන් වහන්ස පෙන්න්නේ කල්්‍යයාන මිත්‍රයාට නැබරුවන්න ්‍රපදවානු ගමනී කරන්න. නිර්මල ප්‍රතිපත්ති ශාසනය දරාගන්න. ප්‍රතිපත්ති ශාසනය තුළමයි ප්‍රතිවේදය හම්බුවෙන ප්‍රතිවේදය තුළමයි අපිට මේ ශාසනය දරාගෙන යන්න පුළුවන් හැකයාාව ලැබන්න. යොකට අදාාපි දකින වෙහෙර විහාර ස්වාමීන් වහන්සේලා ත්‍රිපිටක පුස්තක වහන්සේලා මේ සියල්ල මයිතින පරයාාපති ශාසනයට. මේ අපි හැමෝමයිති වෙන පරයාපති සාහසන බෞද්ධ සංකෘතිය බෞද්ධ වැඩ පිළිවෙල බොදුුණු ගුණයක් මුල්කරගත්තා වූ ඒ බොදුනු වත පෙළිවෙට අයිති වෙන්නේ පර්‍යාපති ශාසනයට. ඒ පර්‍යාපති ශාසනය තුළ තමයි ප්‍රතිපත්තිය සාකච්ඡා කරන්න. හරක විහාරක හොත් සේල සමාති ප්‍රඥාගන කතා කර න තරන්ගට කටතියනවා. හැබැයි අපට සමට අන්‍යා ිස්ානක සහ යොත් එහම අවස්ථාවක් නොදන්න පුළුව. ොට ප්‍රපත්ති ගෙන හතාාරගන්න වෙහරක විහාරක අවස්ථාවක් වවිඩ කරගලින් කරගන්නටන්. ංගේ ප්‍රතිපත්ති ශාසනය විවරණය කරගත්තා වූ කෙන. එකන පරයාපතිය තුළල ඉඳගෙන ප්‍රතිපත්තිය විවරණය කරගෙන ඒ ප්‍රතිපත්තිය තුළින්මයි ප්‍රතිවේදය සාක්ෂාත් කරන්නේ. තකොට මහා සංහ කියන ගුණය තැනට, මහා සංගරත්නය කියන තැනින්, මහා සංගරත්නය දැකීම කියන තැනිින්, අපි ක්ෂවවෙන්න වනේ දැම් පුද්ගලයෝ දකින්න නෙමයි ගුණශසනය දකින්න. ඒ සංඝයාගේ ගුණය දැකීම තුළ තමයි, අපිට ධර්මය තියන ගම්බීර භාවය අඳුනගන්න පුළුවන් වෙන්න. ධර්මය ගම්ිර භාවය අඳුනාගන්න ැකින් තයි, බුදරත්ය දකින්න පුළුවන් ැමලැබෙන්. ්‍රනිි පැත්තරමං ආයි කියනවා මාර්ගෝපදේශනය නිරන්තරව බලන්න ඒ මාර්ගොපදේශන අනුගත මාර්ගය බලන්න ඒ මාර්ගයටම අනුගත වෙන සමූහය කියන තැනින්. බුද්ධරත්නය මාර්ගෝපදේශනය විදිහයටටත් ධර්මරත්නය මාර්ගය විදිහයටත් සංගරත්ය සගරත්නය සමූහික වීම කියන තැනිින්. මෙන මේ අර්ථේ බලන්න මගගේ පින්ගතුනි. තකොට ඒ අර්තිං. බදදුදකින්න නම් ධර්මය දකින්නොනේ ධර්මය අවබෝධ වෙනනම් සංගරත්නය කියන තැන හරියටටම පේන්නට ඕනි ොකද සංගහ කියන්නේ සීල ශසනය කියලා ගත්තොත් ධර්මරත්නය කියැන සමාධිශාසනය ගත්තොත් බුද්ධ කියන ප්‍රඥා ශාසනය. තොරට දෑ ඔබට පේන ඇති මේ එකට එකක්ුවෙන් කරන්න පුළුවන් ඒවා නෙමෙයි මේ ඔක්කොම ගුණේ එකට වැඩෙන්න්න නොනේ එකට වැඩෙන්නට තමන් තමන්ට අවංකවෙලා. නිවරදිව ධර්මවිනය විවරණය වෙන කල්ලයාන මිත්‍රයක් තුළට නැබරු වෙලා ඒ උතුම් ප්‍රතිපදාව විවරණය කරගන්න තැනකට දක්ෂවෙන්නට ඕනේ. මංකිින කාරනාව පැදිලි වෙනවා ඇති කියල විශවාස කරනවා. සාාසනයක් පවතින කායක තයි පට රාව කර පුළ බදෝත් පා කායක විතමයි පට ේරුවනක් දකින්න පුුවන්ෙන් බද්ෝත් පාද කායෙ විතරමයි ධර්ම දකින්න පුළුවන්ෙන් ුද්දෝ පපා ලක විරමයි ංගයාාව ඇසරු කරන්න හම්බුවෙන්. කට සංයාගේ ගුණේ දකින්න සංගරත්නය ගැඹුර දකින්න ධර්මය අවබෝධ කරගණන්ඩ බුදුන් දකිනවා කියෙන තැනින් සසර කෙවර වෙන නුවන පහළ කරගඩ නිර්්බාන ධාතුව ප්‍රතිවේද වෙන්න නම් තෙරුවනේ රැකවරණයෙන්මයි මේ ගමන අන්න තියෙන්. ඒය එත්තනද තෙරුවන මුල් කරගෙන දැන් බඩෙන් ඕොනෙමොකක්ද. මි්චා සීලේද සම්මා සීලේද. ති පරණනය පෙනනවා ීලේ ිච්ා ීල කල ක් තියන යැන ිත්්‍යයා ෘෂ්ි පදනන් කරගත්තා වූ වරදවාගත ෘෂ්ටි පදනන් කරගත්තා වූ සීලයක් ලෝකි තියනවා. බුදුරජාණන් වහන්ස ෝක වැඩඉන්න කොට උන්වහන්සේ ප්‍රතිපදාව ප්‍රතික්ෂේප කරලා බුද්ධරත්නය ප්‍රතික්ෂරල බහෝධනක් සරණගගේ මි්‍යයා සීල.ඒ බුදුරජාහ ලෝක වැඩ ති බ නිග ොත් ුරුරග ජ ට රග ප ා සුරගෙන. ඒ ආදී වශයෙන් අන්න ශාස්ෘූ නසුරු කරගෙන විශාල පිරිසක් වරද්දා ගත්ත සීලයක හික් වුණා හැබැයි ඒ වද්දා ගත්ත සීලවලත් ඒගොලොත් යම් හික්මීමක් ප්‍රගුණ කලා. දැවගොලො දන්නවා බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කාලෙම ඒ කාල මිනිසු පවහැව දන්න කියලා සීතල වතුර බැහැකිෙන ඉන්නවා. ද අපි එහෙමත් කැප කිරීමක් කරනුවාද. අපි එහෙමත් කැප කිරීමක් කරන්නේ. ග හොද ම ගොල හර ට ම ීර ප්‍රතිපද රල න ම සාසන අන්දුර ගන්න නිවන්දක ීම බධ කර ගන්න කියලා ඒගොල් ගොල් න්න න නිවට නැර වෙ ඒගොල වන්න බෝද ැ ලාල තින. ොකොට ඒ ගොල්ලොත් නිවන කෙව්වා. තොකට වතුර බැහැල සමහරු පවහෝද ගන්න කියලා සමහර සිල් වතවල් රැක්ක. තොකොට ඒ රැකපු වතවල් ලොලින් බොහෝද නෙක්ට වනේ. අරතය සාක්ෂවීමන මේ නමුත් කැපවීමින් ඒ ඇත්ොත් තේවිල් දේවල් කරලා තියෙන. තොට බදුරජාණන් වහන්ස සම්මකවෙච්ච සෑම අවස්ථාවකද මේ පිරිසට ඒ අතරින් හේතුවාසනති ිච්ච පිරිස බුදුපාන් වහන්සයෝ පිළිගත්ත පිරිස බුදුරජාණන් වහන්සේ ධර්මයට ැබුරු වෙච්ච පිරිස අර වරදවා ගත්ත බුෘතයන්ගේ නිදහස් වෙලා සත්‍යය දකිනවා කිය න අර්තයෙන් ක්‍රියාත්මක වුණ දශාව යනවා සක්කා දි්්‍යි ප්‍රහිීණය කියන තැනින් සීල බ්බත පරාමාසයෙන් නිදහස් වෙනවා කියනෙක් දැන් වැඩේ තියන මේකයි බුදුහාමුදුරෝ දේශනා කරපු සීලයත් අපි වරද්ද ගත්තොත් ඒ සීලේ නුවක් කියන තැනකින් විවරණය වනේ නැත්තං ඒ සීලේ මක්කෙනනවද ඒ සීලේ වතක් බවට පත්ව වෙනවා යම් සමාදානන් තන් වතන් සංවරට්ටේන සීලං යම් සමාධානයක් ඇදද ඒ වතකි සංවරත්වේ පිහිටීමක් ඇදද ංවරත්වයේ පහිට න අ සංවරත්වේ හරියටම තේරෙන් නද නැද්ද අසංවරත්ේ හරියට තේරෙන් ඕනේ කළයි අංවරත්වය පහිට පුුවන්ගෙන්. යන් සමාදාානතං වතන් සංවරට්ටේන සීලං සංවරත්වයේ පිහිටීමක් ඇදද සංවර නුවන පහලවීමක් ඇද සංවරවීම කියන අරථය විවරණය වීමක් ඇද්ද ඒමයි සීලයේ බවට පත්වවෙන්නේ. ඒළඟට තවතනක පෙන්නවා සීලයේ වැඩෙනවා නම් නිවෙන්නට ඕනේ. සීල නටේන සීලං සන ගන්න සේ තුරන්න තුව යන නිවෙන එක ගනි ගන්න එකක් නෙමේ බුදු හාමුදුරුවන්ගේ ධර්මයනිසාහෝ කුහරි ගනිි ගන්නවා නං එතන වැඩන සීලයක් සීලයක් න මේ දර්මය නිසාහෝ ගිනි ගන්න නන් කියල තන අදහස් කරන්නේ ධර්මය වරද්දල අල්ලගෙන නිවෙන්න තියෙන ධර්මයයි අල්ලගෙනවර වෙලා අර කියන්නේ පාරුවයේ නැගලිවර වෙලා එ ගොඩවීමයි පාරුව කරේතියාගෙන අන එකයි කියලා මකන පැදදි ඇතිව ගොල්න්නට. පාරුව යෙන එතර වෙන්න මිසා රේතියාගෙන යන්න නෙමේ තොකොට එතර වෙන්න තියෙන පාරුවට ගොඩ වනානං දැන් ගොඩවෙවි ඉන්න ගමන් එක පාටමමායි වතුට බැහලක් පාරු කරේතියා ගත්තුත් කොදවෙ එකොට ආය අපිව ගිලි නෝ. හ බුදුරජාණන් වහන්සේ ධර්මය පෙන්නන පාරුවකට කුල්ලූප මං බික්කවේ නෝ නිස්සරණත්තාය නෝ ගහනත්තාය. මේ ධර්මය පාරුව ගඩ උපමා කරනවා මේක එතරවීම පිණිසා පාවිච්චි කරගන්ට. එතරවීම පිණිස උපකාර කරගට. තොකොට අපි එතර වෙනවා නම් එතර වෙන්න උපකාර කන්න පාරුව තව කෙනෙක්ට උපකාරයක් වීම පිනිි ආරක්ෂා කල තියන්නවඕන්. ඒ අර්ථෙන්කර නොමිසක් අපි තේරුම්ගන්න ඕනේ අපිට ධර්ම විනය කියනෙක්වත් එකන ධර්ම විනය බුදුහාමුදුරුව පෙන්ඩබපු ධර්මවිනයවත්. පිට ආක්ෂාරන්න බැහ ආරක්ෂා කරන්න බෑ කියල කියන්නේ මේ අනාගතයට දෙන්න ඕනි අනිවාර්රෙන් මේ ආක්ෂා කරන්න ඒ අදහස හොඳයි හැබැ අපි තේරුම් ගන්නන ධර්මතාවයෙන්ම දැන් මේ ධර්මවිෙනයත් මොවෙන පැත්තරද තියෙන්නේ දෙවුණ වන පැත්තරද දයෙන පිහෙන පැත්තරද තියන්නේ පිරිහෙන පැත්තර තියෙන් තොකොට ඒක තේරුම් අරගෙන අපි තවදුරටත් ශාසනය ස්ථාවර කරන්න අවශ්‍යයි නම් ම විශවාස කරන්න හැමදාම අපි අවංක අපේ ප්‍රතිපදව පුරාගන්න මහන්සුව වන්න ඕ. තමන් තමන්ට අවංක වෙලා තමන් තමන්ගේ ප්‍රතිපත්තිය පුරාගන්න කැපවීමමයි තව කෙනෙක්ටත් අපිට දෙන්න පුළුවන් අවවාදේ ස හා දර්ශය බවට පත්තේෙන්. ආනඒකම තමයි තව පැත්තකින් තමන් තමන්ට අවංක වීම කියන ආර්ථයත් මේ වෙලා විදි විග්‍රහ කරගන්න. පින්වතුනේ සීල නට්ටේන සී ලංකිීන තැනින්. ධර්මය නිසාවත් අපි ගිනිගන්න ආනම් ඒ ගිනිගන්න තැන අඳුනාගෙන නිවෙන අර්ථයට. නිවෙන්න තිය ධර්මයම ගිනි ගන්න නතුව නිවෙන්න තිය ධර්මයම නිවෙන අතට ගමන් කරන අර්ථයෙන්මයි අපි සීලේ විවරණය කරගන්න ඊලකටමක පින්වතුන තව තැකි මික විගහ කරනවා මං ඉස්සල කිව්වා අප කෙත අපි හදාගන්න ඕනි කියලා දැන් හිතන්න අපි අනවා වනාන්තරයක් සුද්ධ කරලා බීජ වගා කරන්න භූමියයක් තෝරගන් දැම් මේ බීජ වගා කරන්න භූමිය තෝරගැනිවරවෙලා ඒ භූමියයට ගහම අපිට පේෙනවා මහා විශාල ගස් ගම මදම ම න තු ගස් වගේ ංචි පට පන කු තින. දැම මුලු කැලේ සුද්ද කරනුම අප තොරගත් ූමි ාගේ සුද්ද කරන්නු. සුද්ද කරල ඉවරුණට පස්සෙතමයි බීජ හිටවන්න පුළුව. ද හි ෙ මුලම හ ස්ික ගල න ට පස දෙ ්‍රමාණ ගස්ටික තුල ලා තුත්‍රරි ගස්ටික තුගරල සම්පර්ණ ූමියම දැන් පරිසුදු කරගත්ත කියල කනෙක් ගහක්ත් නෑදැන් සම්පූර්ණ ූමිය පැල හිටවන්න සුදුසු. බීජ හිටවන්න සුදුස ූමයක් බට පත් කරගත්න්න. ැයි දැම් මේ ූමේ නිකම් බීජ දැම්ට පැළවෙනවාද. නිකම් බීජ දැම්මට පැළවෙනවාද. පැළවෙන්නේ නෑ එහෙනම් දැම් මොකද කරන්න ඕනි. ආං අර මහපොළො දැන් සුද් කල් ඉරවෙලා ඊට පස දැම් මේ පොළව පෙරලන්නට ඕනි. පස පෙරල්ලන්නට ඕනි. දැන් උදල්ල ගහනවා ගහපු ගමන් උදැල්ල වැදිලලා පොව ඇවත උට එෙනවනං පොළව පස සරුවිද කාෂ් අයිද. කාෂ්ටකයි. දැන්හිරට මොකද වෙන්නේ. මේ කාෂ්ටක පොළව දැන් අපි සිසිල් කරගන්නට ඕනේ. මේ කාශ්ටක පොළව අපි රකයන පෙක්සිබල් කරගන්න ඕනනි මරදු කරගන්න් ඕනි. අන්න මුරදු කරගන්නවා මොනොවදෝන දැන්. මොනවදෝනේ. වතුර ඕනේ. ජලදහරාවක් ඕනේ. ආන්ගේ ජලදහරාව කරගෙනර වෙලා මහපොලවේ පස බුරුල් කරගන්නවා වගේ, ේරු ගන්න ම පින්ගතුනනි අපේ හදවත් රාගදවේශ මෝහෝ වැඩපිළිවලින් කාශ්ටක වෙලා තියෙන්නේ ඒ කාශෂ්ටක ගමනකයි අපි හැමුවමින්න්නේ එහෙනම් රාගෙන් සිල්වෙන්න දේශයෙන් සිල් වෙන්න මෝහෙෙන් සිල් වෙන්න සීලම ගුණය අපේ හදවත් තුළ වැඩෙන් ඕනේ හරියට මොකක් වගේද මොක වගේද අර කාෂ්ටක පොළොවට සිසිල් වතුළධාරාවක් වැටුණහම ඒ මහපොලොව පස බුරුල් වෙනවා වගේ රල්ච්ච ප සහොඳ ෙල්ිට එපිටමිට පෙරලන්න පුළුවවා. එවිදිට බුදු හාමුදුරුව පෙනවා. ධානයේ හික්මෙන සීලයේ හික්මෙන, දානකතා සීල කතා, සග්ගකතා කෙන තැනිින් පවට ලජාබයකින දේවධර්මය මුල් කරගත්ත ගුණධර්ම වඩන තැනකින්. දානකතා සීල කතා සග කතා කාමයාද නොමෙන් නිසරු කාමයේ තියන නිසරු බවම දකිමින් කාමෙන් ඉක්මෙන නෙක්කම් මේ වඩන කෙනාට. ආං ඒ ගුණ වැඩෙන අර්ථයෙන්ම සිත මුරුදු වෙනවා. කල්ල වෙනවා සුවච වෙනවා කියන කාරණාව. ප්‍රභහස්වර වෙනවා කියන කාරණාව. දැන් එතකොට අර කාෂ්ඨක පොළවට නිකං උදල්ල ගෙහුවට පෙරලෙන් නැති පසට පස පෙරලගන්න උපකාර වනේ වතුරවයිද වගේ මේ රාගදේශ මෝහෝ වැඩපිළිල තුළ කාෂ්ක විීන්න සත්්‍යයාට සීලය කියන ගුණේ මයි සිල්වෙන්න උපකාරයක් වෙන්නේ. ආ්‍ය අර්තෙන් සිසිලසක් විවරණය වෙන අර්ථෙන් සීල ටේ එන සීලන් කියෙන තැනිින් බුදුිාණන් වහස සීලේ පෙන්නවා. එනිසාමගේ පින්හතුනේ මේවා වෙන්වෙෙන් කල්ල කතා කරන්න එපා. හව දාවක්ත් සීලයට ගහන්න එපාස් අපිආවි සීලය ඔයාගෙන මේ අපිආාව ප්‍රඥාව හොයාගෙන කියලා කව දාවක්කත් කියන්න එපා. හොඳලට තෝරගන්න බුදු හාන්දුරන්ගේ ශාසනය සීල ශාසනය තුළමයි සමාධශසාසනය ප්‍රඥා ශාසනය විවරවෙන්නේ. ප්‍රඥාශසනයේ විවරමෙනකොට සීල සාසනය ගැඹුර සමාධිශාසනය ගැඹුර පේන ගන්නවා. ඒ විදිහයට වැඩෙන මහා උත්තුංග ප්‍රතිපදාවක්තමයි. බුදුරජාණන් වහන්ේ නක් ලෝප පහල්ලා ධර්ම දාතුව තුලින් අපි හැම දෙ නාටම ජියෝමාන කල්ලදීන්. ඉතිං ඒ බුද්ධරත්නයම පිළිසරණ කරගන්නට ධර්මරත්නේම පිළිසරණ කරගන්න ආය මහා සංගරත්නේම පිළිවහරණ කරගන්න. ඒ පිලිසරණ කරගන්න අර්ථයෙන්ම ජීවත්තෙනකොට අන්න කුස්සල සීලයේ වඩනහුට කුසල සීලය වඩහනට දැන් අවි ප්‍රතිසාරය නැගන්න ගන්නවා. අවි ප්‍රතිසාරය ප්‍රතිවරජ්‍ය වනය තමයි විප්‍රතිසාරය කියල කිය විප්‍රතිසාරයක කියන විපලි සභාවය කියෙනක ඒක කියන්නේ තමන් පිළිබඳවත් අනුම් පිළිබඳවත් ඇති වන පශ්්‍යත්තාපය ලෝක පිළිබඳව පැවැත්ම පිබඳව පිටන පශ්්‍යත්තාප ස්වභාවේ. වැරදිකාරයක් කියල එන පශ්්‍යත්තාපී හැඟීම. දැන් සීලය බිඳනකොට සීලේක අරතය තමංගාව නොයදනකොට මට රන්තර ඔය කියන පශ්්‍යත්තාප ස්්‍රභාවය එනවද නැද්ද. පශ්්‍යත්තාපේනවද නැද්ද. අන්න කුසල සීලේට දක්ෂ නොවනොත්, කුසල සීට දක්ෂ නොවෙනවා කියන්නෙම යෙ දෙන්නෙමකක්ද. කුසලේ කුසලේද. කුසල සීලට දක්ෂ නෝවනොත් යෙදන්නෙම කුසලේයේ තුොඩ අක්කුසලේහෙවත් වරද්දාාගත්තාව වැඩ පිළිවෙල තුළ පසුතැවිල් මයි සිද්ධව. පසුතඇවිල වෙනකිෙනට ප්‍රෝධයක් නෑ ප්‍රෝදය නැතිකිනට ප්‍රීතියක් නෑ ප්‍රීතියනති න ප්‍රසදයක් න ප්‍රසද නක න සසාධයක්නෑ මාධනති න යතා ූත න දර්ශනයක් නෑ යතා ති ාර් දශනයතිකිනට විමුක්තියක් යනතාව කරන්න බෑ. ඒනම් අන්න බුදුපියාණන් වහන්සේ ආනිසංස වක්ගේ පෙන්නවා අංගුත්‍රණිකාය දසකනි පාතයේ ඒ සූත්‍රධර්මවල කුසල සීලය ඇති හූට. කුසල සීලෙහි දක්ෂ වෙන කෙනාම තමයි විපලි සැරභවවෙන්නේි දහස්වෙන්න. අපි කරකිෙනවා. අවි ප්‍රතිසාරය. අන්න කුස්සල සීලේ ඇතිහුට අවිප්‍රතිසාරත් අවි ප්‍රතිසාරය ඇතිුට ප්‍රීතිය ප්‍රමෝදය පස්සද්දිය කියන ගුණත් ඒ ඔස්සේම සමාධියහෙවත් සත්්‍ය කෘත්තේ කෘතක් ඥානදර්ශන විවරණය වෙන සමාධී ඥානදර්ශනයට මෙහේවෙනවා. ඒ සමාධියය තුළින් යතාබූත ඥානදර්ශනයවත්, ප්‍රඥාාව විවරණය වෙනවා ප්‍රඥාශාසනය තුළින් විමුක්ති විමුක්ති ඥාන දර්ශනය සම්පූර්ණ කල්ලා බෝධිය සම්පූර්ණ කරනවා. සම්මා සම්බුද්ධ බෝධිය වේවා පච්චේක බුද්ධ බෝධිය වේවා ශ්‍රාවක බුද්ධ බෝධිය. දැ ශ්‍රාවකයන්ටත් ඒ මාර්ග මයිතියෙන්. සම්මා සබුද්ධ පදවීෙන් නැතිවුණත්, ප්‍රච්චේක බුද්ධ පදවියෙන් ැතිවුුණත්, ශ්‍රාවකේක්ගෙත් මේ බෝධිය සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ. ්‍රශ්‍රාව මහතන් වහන්ස නක් වන්න පුළුව හශ්‍රාව මහතන්හස නක්ව ුව පල ා ප්‍ර විද්‍යාලාබ මහතන්හසේ මක් වන්න පුළුව ඩා ප ාලාබ මහතන්හස මක් පුුවන් ද විදහෙල් ේත මුක්ති පුරුවන්ගේ මහතන්හස ෙනෙ ළුව ප්‍රඥාව මුක්ති පුරන්ග මහතන් හසේ වන්න නක් වන්න පුලුවන් ෂ්ක විදර්ශක මහරහතන් වහන්ස කෙනෙක්වෙන්න පුලුවන්. ඔය කොමුණකාරෙන් හෝ රහත් පලය සම්පූර්ණ වන්න හත් පල බෝධය සම්පූර්ණ වෙන්න මේ ගුණ සමුදාය වැඩ නාර්ථයක්. පිගාවන්න ෝනි හරනාා පැදිලිද කොට සීලේ තුලින් සමාධියත් සමාධය තුළින් ප්‍රඥාවත් ප්‍රඥාව තුළින් සීලයත් ප්‍රඥාව තුලින් සමාධත් සීලයත් සමාධය තුළ ප්‍රඥාවත් ගෙන තැනින් ශ්‍රී ශික්ෂාව තුළ ඔය සීල සමාධි පඥාවෙන් කරන්න බෑ එකටමයි වැඩෙන්. ද්ධම්ම සං කියන, බුද්ධරත්ය තු ධර්මරත්යා ධර්මත්න තුළ ංරත්නත් ඒවාගේ ධර්මරත්නය දකිනවාන තන, ද්රත්යක්ත් සංගරත්නත් සංගරත්නය කිනවා කියන තන, ධර්මරත්යක්ත් බදරත්නත් වංකරන්න පුළුවන්ද Bෑ. ඇයගේ සද්ධ වීරය ස සසාධී ප්‍රඥා කියන ගුණ විදිහයට ගත් සද්ධ විරසල් සමාධි ප්‍රඥා බලවිදියට ගත්ත සත්තිස් බෝධි පක්ෂි විදිර ගත්තත් කොහෙන් ගත් මේ කතා කරන්නේ බෝධියට පාක්ෂක වෙච්, බෝධිපක්ෂික ධර්ම වැඩන විදිහටමයි මේ ශාසනයේ සලයේ සමාධය ප්‍රඥාව විවරණය කළලතින්. ඇති අදවස් අපි මාාතුකාවට ගත්ත සීලේ මුල් කරල කොහොමද මේම් කාරණාව කතා කරන්න කියන එක ඉතින් සීලේ ගැන කතා කරන කොට සමාධියත් ප්‍රඥාවත් සියල්ලම එත නමයිමගේ පින්වතුන කතා කරන්නති. මුල ්‍රපිටකේම ගත්තත් අවසානයේ දී මේ කාරණාව කොහෙෙන් ගත්තත් අවසානයේදී නැවත්ම පිණිසමයි මේ කාරණාවන් විග්‍රහාවවෙන්න. පි ිකක් ම ම ල ග හරග ක හිත ර මට ට චාතයක් තර ම කියන එක රද බ ොල නෙක් ම හ දන්න පපුුවන් ත්‍රිපිටකගේ තියෙනවාන කොටස්තුන මොකද තියෙන්නේ විනය පිටකේ සූත්‍රපිටකේ අබි දහරම පිටකේ ඔය තුන තියෙනනනි සූත්‍රය විනය අභිධර්මය අපි ඕකෙන් ගමු අභිධර්මය කියන්නේ ප්‍රඥාව ශාසනය කියල ගමු අපි සත සූත්‍රය ගමු සමාධ ශාසනය කියලා අපි විනේ ගමු සීල ශාසනය කියලා දැන් එහෙමත් බලන්න බැරි අපට පුළුවන් තවට ත අපත්ක ංකි නෝගොලට සූත්‍ර පිටකේ අධ්‍යනය කරනකොට සූත්‍රයේ හරියට මවබෝධ උනාානං. අභිධර්ම පිටකගයක්ත් පේන් ඕනේ විනේ පිටිකගත් එතන පේන්න ඕ. විනේ පිටකගේ හරියට මවබෝධ උනානං විනේ හරියට මවබධ වනානං එතන ූත්‍රය පේ නත් ඕනේ බිධර්මය පේෙන්ත් ඕනේ. අභිධර්මය හරියට අවබෝධ වනානං සූත්‍රය පේන්නත් ඕනේ විනේ පේ න්නත් ඕනේ දැම් මේ වෙන් කරන්න පුළුවන්ද. වෙන් කරන්න බෑ හැබැයි ශාසනන්තර්ධාන වෙනකොට අන්න කිනවා මුලින් මැතියෙනවා කෙනෙමකද. ධර්ම නැති වෙනවා කියලා කියෙන ැන ොන්න ලන්න, ප්‍රඥාවන්තය අඩුුවෙනකොට වෙනකොට වෙනකොට ඕවන් වෙන වැඩේ. ශාසනය විනාස වෙන විදිහ මොට්ටෝ පහල වෙනවා, ප්‍රඥාවන්තයෝ නැති වෙනවා ශාසනය පිරිහෙනෝ. ඒක නිසා මං ඔබ හැමද දෙනාගෙන් ඉල්ල නොමක පංගතුන, අධිෂ්ඨාන කරන්න බදුරජාණන් වහන්ස පෙන්න්නනවා මගේ ශාසනයේ විනාස කරන්න පිින් ඇවිල නෙමෙ මේක ඇතුලම පහලවන කට්ටිය තම මේක විනාස කර ගන්න කියලා. අධිෂ්ඨාන අතියාගන්න ජීවිතය විනා නැති වනත්. ජීවිතය නැතිවනත් ශාසන කඳ පනුවෙක් නං වෙන්නෑ කියලා. ඒ අධිෂ්ඨානය තමන්තියා ගන්න ඒ අධිෂ්ඨානයම අපිට එතර වෙන්නමු දවවෙනවා. එනිසා ශාසනය විලෝපිකයෙක් නොවී ශාසන කද පනුවෙක් නොවී ශාසනය තමන්තුළ රැකෙන එක සාසනය තමතු රැ නො තමන්තුල ශාසය ැකුණොත් අනිත්තයට සාසනය දායාද කන්න පුළුව. තමන්තුළ ශසනය නොරැකුුණොත් අනිත්තයට ශාසනය නමේ යන්න ගිනි. එනිසා. තමං නිවෙන තැනට, තමංගම නිවාගන්න තනට ප්‍රතිපත්තියතිය උර කරගන්න. ඒ උදෙසාම අපි කැපවිමු. ආංගේ කැපවීම තුළ සීලශාසනය ගැඹුර වැටහේවා සමාධීශාසනය ගැඹුර වැටහේවා ප්‍රඥාශාසනය ගැඹුර වැටහේවා බුද්ධරත්නය මාර් ගොපදේශනය වේවා ඒ බුද්ධරත්නය තුළ විවරණය ක නඋතුම් ධර්මයම කණ වැකේවා ශ්‍රණය වේවා ප්‍රතිපදාවපනේවා සඟගුණ වැඩේවා සංගරත්නය දැනේවා තෙරුවනේ රැකවරණය ලැබේවා නිවනම වේවාකිිනාධිෂ්ඨානය ොහොතේ තබා ගැ. තොකොට ඒ හැඟීමෙන් ඒ ප්‍රාර්ථනාවෙන් ඒ අධිෂ්ටානන් ්‍රතිපදාවේ ගැමර බලන් හැමතිස්සම. මේ ප්‍රතිපදාව තුළ විවරණය කන, මේ සමත විදර්ශනා භාවනාාව සබ සමත විර්ශනා වැඩපිළිවෙල තුළ විවරණය කරන, මේ ලෝකේ ඇත්ත ඇති සැටියෙන් දකින්නට තියන අර්ථය. පිට විවරණය කරගන්න තියන මේ ප්‍රතිපති ශාසනය තියෙන ගම්බීරත්වය විවරණය කරගන්නට නිරන්තර බනපද ඇසේවා. ඇසන බනපදයක් ඇත්නගේ බුදු පනපදයක්ම වේවා නිවීම පිණිසම වේවා එත්තරවීම පිණිසම හේතුවාසන වේවා කියෙන අධදිිෂ්ඨානයයක් මේ ොහොතේ තබාගෙන අද දවසේදී ඇතරම අපිට අනුසාසනාවට මමාත්‍රකාවදෙදුනේ සීලයේ අනිසංස. සීලයේ ලබෙන උත්කෘෂ්ටමානි සංන්සේම ගත්ද. සසර? කෙලවර වෙන නිරවාන වබෝධය. අන්න කුසල සීලය ඇති හුට අවි ප්‍රතිසාරයක් ප්‍රමෝදයත් ප්‍රීතියත් පස්සද්ධියත් සමාධඥානයත් යථභූත ඥාන දර්ශනයත් විමුක්ති ඥානපලය කියීන තැනින් සංසාරය කෙලවරගෙන රහත්ඵලය දැක්වාම. එකන ආස්ත්‍රක්ෂය ඥානයන්නදී හැටහසතක් ඥාන දර්ශන මුල් කරගත්තා වූ ශ්‍රාවක සසාධහරණ ඥාන ලැබා ගැනීම පිණසම සීලය ලැබ වූමනා දැනැද. එනිසා බුද්ධ වචනය කණඩනය කරන්නේයන්න එපා බුද්ධ වචනය වරදවාල්ල ගන්න යන්න එපා බුද්ධ වචනය මොන්න්නව වට විවරණය කරගෙන ශසනානු ලෝමික ආර්තයම නිවී සැසනට අද දවසේ මේ කර පුදධරම දාානමේ පින්කමත්. සංසාර්දුක කෙලවර පිනීම පිණිසම හේතුවාසන වේවා ඒ මාර්ගගේ පිළිබඳ යම් සකු සක්ති බනං ඒ සියලකු කුස් දුරුවේවා මේ උතුම් ධර්මදානය පින්කමත් හැම දෙනාටම සංසාරිකල් සුවපත්වීම පිණිස සසර සුවපත්වීම පිනිසම හේතුවාසනා වේවා උතුම් නිවන් පිණිසම හේතුවාසනා වේවා 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 කෙල ම හා සගරත්නය වෙනුවෙන් ආශිර්වාද කරන්නටේ දෙනවා හොඳයි පිින්වතුනේ අද දවසේදී මට ඌමනනාාවවෙච්ච රණාවව තමයි මෙසාාසනයේ සීල සමාධි ප්‍රඥා ශාසනයත් ස් ප්‍රඥාශීල සමාධි සාසනයත් බුද්ධ ධම්ම සංග කියන තෙරුවනත් ඒවගේ මතමයි සත්තිස් බෝධිපක්ෂ ධර්ම මේ එකකක්වත් මේ වෙන් වෙන්ව වෙන්ංවෙන්ව කතාය කලාට මේවා වෙනවෙනම තියන ධර්ම නෙමෙයි කෙනෙගි හදවතත් තුල මේ ගුණ එක තැනෙ ි ම කෙනක්ත්ති බධ පක්ෂක ධර්මෝලින්. චතුරාර් සත්‍යය කියන ධර්මය අවබෝධ කරගන්න කැපෝනනා කිය චතුරාර්තය අවබෝධරකට සත්තිස් බෝධිපාක්ෂ ධර්ම ටහන ගන්නවා මංගනක පහැදිල වෙනවාද ඒගේමතමයි සංගයාගේ ගුණේ හරියට දකිනවා කියන ඇතන ධර්මයයි බුද්රත්නයයි වැඩඉන්නවා. ධර්මරත්න්නේ හරියට දකිනවා කියනත නංඟරත්ය බුද්ධරත්නය වැඩඉන්නවා බුද්ධරත්නය හරිරයටම දකිනවා කියන්නේ එතන ධර්මරත්නයයි සංගරත්නය වැඩයි නොම ෙන් කරන්න පුළුවන්ද බෑතතුකට බුදදුර බුද්රත්යක හම අපට මක්කන බදුරජාණන් වහන්ස විරයි. ඇැයිදශාව පෙනනවා බුද්ධ රත්නයකි වහාම සම්මා සම්බුද්ධරත්නය පච්චේක බුද්ධරත්නය ශ්‍රාවක බුද්ධරත්නය. ඇයි ශ්‍රාවකබෝධිය සම්පූර්ණ කලත් බුද වෙනක වෙන්නේ. ශ්‍රාවක බුද්ධ. සසර කෙළවරවීම. පැහැදිලිද කියන කාරණාව. තොකොට සම්මා සම්බුදධ වේවා පච්චේක බුද්ධ වේවා ශ්‍රාවක බුද්ධ වේවා ඒත් තුන්තරා රත්නයටම, විවරණය ලබා දෙන්නේ මහා පුරුෂයෙක් කාලෙකටැරයක් පෙරුම් පුරල පෙරම්පුරල පෙරම් පුරල්ල පෙරම්පරලා මොනරාජ්‍යයට පත්වීමෙන්ද බුද්ධරාජ්‍ය ජීවමාන කිරීමත් සමඟ එතකොට හොඳරතවර ගන්න බුදුරජාණන් වහන්සේගේ ගුරුවරයා ධර්මය නෙමේ බුදුරජාණන් වහන්සේ ධර්මය හොයා ගන්න එතකොට බුදුන් තමයි ධර්මයට ගරුවර එනිසා තමයි බුද්ධරත්නය ගරුවර ම ල්ිමකිව ුදුරජාන්හන්ස මාර් පදේශන ුද්රත් ය දශය ඒ දැග මහරට එකනෙ කත්තමයි බුදුටත් ගුවරය ධර්මේ එක වැරදිී මහාකාර පාර්මිතාවත් පෙරම්පොරල සොයම්භූ ඥානයෙන්ම ඒ මතු කරගන්න තුොළ මේ මුළු බුද්ධ සාසනයේම බරතතියන ලෝතුරා බදුජාණන් වහන්සේ මත් ඒක වෙනස් කරන්න දෙන්න බැකාටව ො ඒ බදුරජාණන් වහන්සේගේ ගුරුවරයා තමම්මයි සමන්වහසේ විසින්මඒ අවබෝධය මතුකරගත්තේ ඒ මතු කලා වූ ඒ උත්තමයා මතුකරපු මාර්ගය තමයි ධර්මරත්න්නේේ තු හොඳර මදක දයාගන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියන තැනින් තියෙන්නේ උන්වහන්සේ තමයි එකම ගුරුවරයා පැදිලිට කියන කාරනාව සමහරු මේ වරදගෙන තින්. සමාරකේනවා බුදුට ගුරයා ධර්මය කියලා නෑනෑ බදුහාමුදුරුව ධර්ම ොයා ගත්ත තුො ඒ සස්රු ගෞරේ හරයට තියන්න නැත්තම් එක පටලෙනවා. මුළල සේම රදගන්නවා මහා විනාසයක් කරගන්නවා. එනිසා බුද්ධරත්නය මාර්ගෝපදේශනයේ ධර්මරත්නේ මාර්ගය සංගරත්නය කියන්නේ ඒ උතුම් මඟටම අනුගත වෙන හැඟීම. සාමූහිකව අනුගතවීම කියන කාරණාව ආගේඒ අර්තිෙන් තෙරුවනේ ගැඹුර වැටහේවා තෙරුවනේ ගැඹුර දනේවා තෙරුවනේම රැවරණන්නේ ඔබාප හැදනාටමල බේවා සසර සුවපත් වේවා. නිර්වාණ ඔබෝධය පිණිසම මේ ධර්මදාන මේ පින්කමත් හැමදනාටම උපනනිශ්්‍රයක් වේවා කියලා මහ සග්‍රතන ිනුවෙන්ේ වෙල්ලා ්‍යශිර්වාද කරට එදනවා සහ සබන්ධූ සෑම සුදිදනාටමත් දැකබලා සතු සෑම සුදිධනනාටමත් ධර්ශවනය කරපු හැමදනාටමත් සීර ලක සසිල්ලුත්ව ට තිහපතක් වේවා සතක් ෂාන්තියක් කභියෘධයක් වේවා උතුම් නිර්වාන ඔබෝධේ පිණිසම මේ පින්කම් හේතුවාසන වේවා කියල ආශිර්වාද කරන්නට ඒදනවා හොඳයි. පින්වතුනේ අද දවසේදි මේ උතුම් ධර්මදානමය පින් කමසිද්ධ කරන්නට මූලික වෙන්නේ. සීලේ ආනිසංසයන් පිළිබඳව ධර්මදාානමය පින් අම සිද්ධ කරන්න කියන මාතෘකාවොස්සේ. තුම් ර්මදාාන ේ පින් ම ්‍රඥා ලිකාාව තුලින් විකාශනය කිරීම සඳහා නාබල පාර රාජගිර ලිනේ පදිංචි, සාාවිත්‍රී වීරසි මහත්මය විසින් සාවිත්‍රී වීරසි මහත්මය විසින් සදහැල් දායිකත්්‍යය දරා බෙනවා. අරමුණ එක්දස් නමසි අනුහැයි අපප්‍රේල් මස විසිහැය වන දින පරලොව සැපත් පියාණන්බන වෛද්‍ය ජෝජ වීරසිරි මහත්මාට, ගේ ද හන නොෝම්බ මස හන න දින පරලෝසපත් මෑනියන් වනි ස්ටෙලා වීර සිරි මහත්මියයට දස් නමේ ඔක්තෝම්බ මසවන දින පරලෝසපත්, පුංචි අම්මා වන කමලා විජේ විජේනාරායන මහත්මයට එක් දශ නමසි අනු නමේ අප්‍රේල් මස දොස් වන දින පරලෝසපත් බාපාවන වෝල්ට විජේනාරායන මහත්මාටත්. දස් ාහතර මැයි මස පහලො සුනදින පලෝ ස පපත්වන සැපත්වුණු මාමාාවන ලක්ෂ්මන් වීරත්න මහත්මාටත්, මේ උතුම් ධර්මදානයෙන් ජනනිත වන්න වූ පු්්‍යෙකුසල් අනමෝ දන්ී බවගාමී සසර කෙලවර, උතුම් නිර්වානාවබූ දේ පිණනිසම සසරගම කෙලවරකිරීම පිණිසම හේතුවාසනාවේ වාක්ල ප්‍රාර්ථනා කරන්ටේ දෙෙනනවා. එෙන්ම. ද රොත් ියලූ ාත න්ට මේේ පින් අන්න ෝද ෞ දේශකයන් හන්ස ඇතු ිය ික්ෂ ික්ෂ පාස පාසි කකි සි නක් පරිටම උතු චතුරා ස ධර්මා ූ දේතුළනී සැසනටම මේ උතුම් පින්කම් හේතුවාසනාවේ වා කියෙන හැගීමෙන්, ඒ සාිත්‍රී වීරසිරි මහත්ම ඇතුළ ඇත්තු ඒ මහත්මිය මුල්ලෙලා මේ උතුම් පින්කම අදවසේද සිද්ධ කරගන්ටේ දෙන්නන්නේ හොඳයි පින්ංවතුන ෙනක් වෙලාවේ ඒ ප්‍රාර්ථ ාව ේ ෝද ව වාදයනය. ාන කාර මි් ස දධිමත්වෙන්ට සියුලු දෙනාටම තෙරුවනේ අනම්ත රැකවරණය ලබන්නට තුම් උතුම් බුදුපියාණන් වහන්සේලාගේ ධර්මරත්තය අනුව සංගයාගේ ගුණය දකින්නට තෙරුවනේ රැවරණය නවාඩුව ලබමින් සසර සුව පත්වීම පිණිසම මේ මහාපින්කම් හේතුවාසනා වේවා බවගාමී ජීවිතයස්ුවපත්වේවා නිවනම නිවන නිවනම වේවාකෙන් අධිෂ්ඨානය තියාගෙන සාධනාදයෙන් පුුණාන්මෝදනා කරගන්න මාත් සමගම කියමු. එත්ථාවතාච අම්මේහි සම්භතං පුං්්‍ය සම්පදං, සබ්බේදේවා නුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා, එත්තාවතාච අම්මේහි සම්භතං පං්ඥ සම්පදං, සබ්බේභූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා, Ettaca mehi sambatang punya sampedang sab be sabta numoamptu sab sampati sidya Idang bonyate nang hotu suki hontu nyaatao. Idang bonyate na hou suki hontu nyaatao. Idang bonyate nang hou suki hontu nyaatao. අභිවාදන සීලිස් නිච්චං වද්දාප්‍රචායිනෝ චප්තාරෝ දම්මා වඩ්ඩන්ති ආයුුවන්නෝ සුකං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග සම්පත්ති මේ වච අතෝනි භාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු සුවිසියනන්තූ ගුණ බලෙන් උතුම් ධර්මාබෝදයම වේවා සුවපත්තේවා තෙරුවන්සන්නයි. मोहखयो निभा